සුබ රාත්‍රයක් වේවා සීර දෙනාටම මම අදක්ත් කෙටිකතාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද මම මුළු කාලේම වැය කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලියනගේ අමර කීර්ති ලේකකයාගේ එමනැත්තං පේරද විශ්වුද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ලියනගේ අමර කීර්තිගේ හැත්තෑ ලක්ෂයෙන් එකෙක් කෙටිකතාව සාකච්ඡා කරන්න එතකොට පිට මේේ දිරික කුරු අචනයක් තියෙනවා හැටනම ලක්ෂයක් කියීල එතමයි රජයක් පත්කරන්නට හැටනම ලක්ෂයක් චන්දය දුන්නාවාගේ අදහසක් හැබයි මේ කෙටිකතාව තියන්නේ හැත්තෑලක්ෂයෙන් එකක් කෙටිකතාව නම කියවද්දී මට හිතනවා එකක්ගෙන් හැත්තෑ ලක්ෂයක් නියෝජනය වෙනවා එනම් එකෙන සංකේතයක් ඒෙනගින් හැත්තෑ ලක්ෂයක් නියෝජනය කරන්න පුළහන්. මේ කෙටිකතාවලිව අමර කීර්ති කවුද මං කැමති තමල්ළඟ තියෙනවනං උසස් පෙල්ට නිර්දිිෂ්ට කෙටිකතා සංග්‍රහය එම ඇත්තන් තමල්ඟ තියෙනවනං අමර කීර්තිගේ කෙටිකතා පොත්්තිික ළඟට ගන්න මං ඒවත්ක සාකච්ඡා කරන්නයි බලාපොරොත්වවෙනි. අි මුලින්ම අමර කීර්ති කියන්නේ කෞුද එයාලිව පොත්පත් මොනවද කියීනක සම්බන්ධව පොඩි අදහසකන් ඇරගනිමු. ලියනගේ අමරකීර්තිී. එක්දහස් නම්සය හැට අටේ ජූනි මස දහ නමමැනිදා කුලියාපිටේදී උපත ලැබූ ලියනගේ අමරකීෘති මෝලික අධ්‍යාපනය ලැබයේ දෙමට ගොල්ල රජයේ විදුහලනේ. වැඩිදුර අධ්‍යයනය වැැල්ලව මධ්‍යමහා විද්‍යාලයෙන් ලැබූ හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයෙන් හා ඇමරිකන් චින්තොන්ඩින් සරසවියෙන්ද උපාධෙන්නිම කරගත්තේය. ඔහු පේරාදිනය විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ ජේෂ්ඨ කතිිකාචාරිවරයෙකු ලෙස කටයුතු කරයි. නූතන යුගේ බිවූ ශූර නවකතා හා කෙටිකතා රච්චකයෙකු වශයෙන් අමරකේර්තය හැඳින්විය හැකිය. මොහොවිසින් රචිත ප්‍රබන්ධ කතා වනුයේ මානවභක්තිය හා සිත්තරා රල නන්දනඋයෙන මම දැන් නිදමි විල සහ මල මහකාන්දපාමුල වීරියෝවන්තයෝ යෝවන් නවකතා අටවක පොත්තු කුරළු හදවතියන. මෙම ලේඛකයා විසින් මහාපුරුෂයකුට බිරිඳක්ව තරුණ නවකතාකරුවයෙකු වෙත මල් බර සමය, ගැටුම, සංස්කෘතිය, වෙනස, නිරූදාගේ ලියුම් කාරයා එකමත්තක පිටුනටක යන පද්‍යකෘතිද සම්පාධනය කර ඇත. ශාස්ත්‍රීය කෘතිීන් වශයෙන් අමුතු කතාව සහෘත සාක්ෂය පහන සහක් කැඩපත නවකවිලකුණ යන නිර්මාණ වැදගත්වේ. මෙම ඛකයාගේ කෘතිෙක් ක හිපයක්ම රාජ්‍ය සම්මාන හා වෙනත් උසස් සම්මානයන්ගින් පිදුම් ලබා ඇත. මම දැන් නිදමි දෙදහස වසරේ ස්වර්ණ පුස්තක සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය, අටවක පුත්තු දෙදහ හතවසරේ ස්වර්ණ පුස්තක සම්මානය. දෙදදහර වසරේ කුරුණු හදවත ස්වර්ණ පුස්තක සම්මානය,නිදහ දහසය වසරේ අහම්භකාරක. මෙම කෘතියට ඇතුලත් හැත්ත ලක්ෂයෙන් කෙටිකතාව මෙතුමාගේ රල කෙටිකතා සංග්‍රහයෙන් උපුටා ගත්තක හරි ඒතමයි ලියනගේ අමරකීවති අපි කෙටිකතාාව උගන්න අද්දී නව කතාාව උගන්න අද්දී කවිව උගන්න අ්දී හැම විටම අපේ රටේ නොවන චෙකෝෆගේ හරි ගීද මෝපසාන්ගේ හරි විශේෂයෙන්ම රුසියානු කෙටිකතාකරුවන්ගේ දෘත ඇරගෙන අපිසාකච්චා කරනවා. මම උත්සහ කරා මේ ගැන්වීමේදී ඒ ලේකකයන්ගේ අදහසගන්න පුළු හඳ බලන්න. ම මුලින් ස්තුතිවන්තවෙනවා කෙටිකතාපොතේ කයිපොතින්න සියලු ලේඛක ලේකාවෝ මට අනන්නීෝ අදහසක් දීල තියෙනවා. මෙතමයි කෙටිකතා කලාව මට පෙනනේ හැටි අමර කීර්ති මටේවෙල තියෙනවා ඔබට උගන්නන්නට කියලා එමවන තමමාන් ඉල්ලා සිටිය මට මේකේ වන්න කියලා කෙටිකතා කලාව යායට පෙන්නිමෙන්න්න මෙහෙමයි කියල එක තියෙනවා කෙටිකතාව කියන්නේ යම් කිසි ජීවනවස්ථාවක් යම් කිසි තේමාවක් ගැන ෂනික අන්තර දෘෂ්ටියය සපයන්න පුළුවන් තැනම් අන්තර්දෘෂ්ටියක් කියන්නේ ඒ අවස්ථාව ගැන ගැඹුරට විනි විදින දයක්ම ඒක ෂනික එකක් මොකද කෙටිකතාව පිටු කී පිදිී මෙයාලෝකය එකවරම එල්ල වෙල්ලා අපි එතෙක් නොදැක්ක හෝ දැක්කත් අවධානයට නොගිය පෙදෙසකු එක පාරටම එලි කරනවා. මට මතකයි ම සිද්ධහන්ත පන්ති කෙටිකතාව ගන්නදකිව්වා අපි කැලේක ගමන් කරනවනන්ගෙහෙම ඒ කැලේ ගමාන්තයකට ගිහිල්ලා නැවත පැමිණීමක් නවකතාවක් ලෙසිලියන්න පුළොහන් කමක් තියනවා. හැබැයි එක පාරම ජීව අවස්ථාවකද මකු දැලක්ළඟ නැවතිලා. ඒ මකුළු දැලඉන්න මකුළුවත් එක් අන්තර්දෘෂ්ටයක් සපයන්න ඒ මකුළුවාගේ ජීවන් රටාව හෝ මකුල් දැල්ි බීම ැන හෝ බිනිවිදින දැක්මක් ගියොත්ත ෙම එක ෂනිකේකාක් අපි ටක්ගා මකු දැක්දාව නවතින් පුළුවන්කමක්ති නවා. එළඟට කෙනවා කෙටිකතාව පිටු කේපේදී ඒ ආලෝකය එක් වරම එල්ල වෙලා අපි එතෙක් නොදැක්ක හෝ දැක්කත් අවධානයට නොගිය පෙදෙසක් එක පාරලි කරනවා අපි මකුල් දැලක් ගැන ෂණිකව නැවතිලා මකුළුවා හෝ මකුල් දැල් විවීම හෝ ඒ රටාව හෝ එ වෙනත්තාම් මකළුවාගේ ජීවෙන පෙවත හෝ ඔහුගේ ප්‍රේම සම්බන්ධයන් හෝ ගැන සාකච්ඡා කරහම එක්කෝ අපි මෙච්චර කල් දැක්ක වැඩි අවධානයක් ඒ ගැන දක්කොපු නැති එකක් ගැන අපේ අවධානය එකත් ලැබිලා සංසිදධියය කිරේ ආලෝකයක් එෙල්ල වෙනවා. මේ ෂනිික එලිය කිරීමට කෙටිකතතාරච්චකයෝ විිවිධ ප්‍රයෝග භා විතා කනවා එකක් තමයි කතාව. මේ කත් තමයි කතාව කිය වරද්දගන්නේ පා කෙටිකතාව කියන්නේ කතන්දරයක්ය මුල මැද අග සම්පූර්ණය එවනැත්තං නිශ්චිත ආරම්භයක් සහ නිශ්චිත අවසානයක් තියන කතාව කියනක නවෙයි. මොකක්කෝ කෙටිකතාවට සිද්ධයක්. කතාවක් සංසිද්ධිය අවස්ථාවක් අ එකයි මේ කියන්නේ. එකතමයි කතාව. හොඳ කෙටිකතාව කතාව නැවත නැවත සිහිකරමින් අපට කෙටිකතාවේ නිරූපී අවස්ථාව ගැන ආවර්ජනය කරන්න පුළුවන්. නවකතාවක කතාව දිගයි කියලා ටික දවස්සිකින් වඋනත් සම්පූර්ණ කතාව ආර්ජනය කරමින් අදාළ ජීවන කලාපය ගැන භහවනාවකේදන්න පුළුවන්. කෙටිකතාව එෙමනිවෙයිෙටි සම්පූර්ණ කතතාාවමොනතුන් නැවත නැවත මෙනෙහි කරමින් අපට අර මම කියපුූ ආවර්ජනාත්මක භහාවනාවට ඉඩ දෙනවා. දැම්මන් මේ කියවල කල්පනා කරා ඇත්තටම මට එහෙම ආවර්ජනාත්මක භහාවනාවක් කෙටිකතාවක් කිය වහම ලැබෙනවද එම ලැබෙන නැත්තං මංගේ කෙටිකතාව හරියට කියවල නැද්ද මං ඔබට වඩා නිරවුල්ල තේරුම් කරන්න ඕනි නිසා හැත්තෑ ලක්ෂයෙන් එක කියන කෙටිකතාව මම කිය පවතාවක් කියවනවා කියමු දැම් මට එක බහවනාමක්කය දෙන්න පුළුවහන් ලංකාවේ පොල් ත්‍රිකෝනයේ ගැන පොල් ගස් කැපියීම ගැන ඒවන තංගිඩාම් හිමි බැවිලිකරුවන් ගැන ඒවාගේ වැඩකරව පොල්කඩ බිනිසු ගැන ගස්නගෙන මිනිස්සු ගැන මේ කෙටිකතාවන්න ප්‍රධාන චරිතය ගැන එයාගේ පුතා ගැන? පුතාවයි ත්තවයි දෙන්නවම් පොලිසිර දාාගයා නේද. අනේ ගැල්ලමයි දෙන්නට ගමේතයෙන් ආත්මගොරත්වයට මොකද වෙන්නන්නේ ඇති. අ කිසිවක් නොදන්නා වූ ගැහැනියක් කෙන්න්නවා දුක්විඳ ගෙන. ඒ අම්මා ඇ කලාන්ත වෙන්නේ යි ෂිත් මොකදදම වනේ ආයත්මං භහාවනාවකට දෙනවා. මේ කතකය අවිතරක් නෙවෙයි නේද මේවාගේ තවමිනිස් වන්න පුළොහන් නේද. අන්නේ ආවර්ජනනාත්මක භාහාවනාවකට කෙටිකතාවේ ඉඩ තියෙනවා. කතාව ඇරුණු කෙටිකතාවක් තියෙන්නේ පුළුවන් යම් අනුස්මරණීය සිද්ධියක් කෝ චරිතයක් කෙටිකතාව අපේ මනසේ ඇමි දෙෙන කොක්ක ඒ සිද්ධිය හෝ චරිතය වෙන්න පුළුවන්. එතකොට අපි පුළුවන් ඒ චරිතය හෝ සිද්ධිය එහෙමෝුණේ ඇයි එ කළේ ඇයි අනාදි වශයෙන් ආවර්ජනයේ දෙන්න මොකදද මටම යෝජනා කරනවර්ජනය ඇත්තටම තාත්තා පොල් කඩ්න මිනිහෙක් වුනාම පුතත් පොල්කඩ්න මිනිහෙක් වවෙන්න ඕනද තාත්තා පොල්කඩ්න මිනිහෙක් වෙලා පුතා හොරෙක් කුනාම නගිලා දෙන්නාට මොකද වෙන්නේ ඇයිඒ තාත්තටයි පුතාටයි එහෙම වනේ මට කොක්කක් කමුණලා. මටේකින් ගැලවෙන්න බැරි වෙලා. දක්ෂ කෙටිකතා රචිකය කර දෙයක් තමයි කෙටිකතාව තියන ඒ අනුස්මරණීය සහ ආවර්ජනය ගුණේ සමඟ අදාළ සමාජ දේශපාලන සන්ධර්භය සම්බන්ධ කරන එක මොකක්ද අදා සමාජ දේශපාලන සන්ධර්භය කියන්නේ. මේකම තමයි වෙන විදිහක තර කෘතියකත අදාළ වෙන්න ඕනි කියන සමාජ දේශපාලන, ආර්ථික පදනම පසුබිම පොල්කඩ්න මනිස්සු. උසගස්වල පොල්කඩ්න මිනිස්සු. එමනැත්තං පොල්කඩලා ඒ ගෙලිකීපයක් කඩේට දීලා සැමැටින් එකක් ගෙනෙල්ලා ප්‍රසාහාර වේලාක් කදන මිනිස්සු. පොල්ගස් කැපීම, පොල්ලී ඉර කොළම නගරේ පොල් ලීවලින් කරන ග්‍රොබාන්්ඩ දැවබාන්්ඩ සහ කැටයම් බහඩබල තියෙන ඉල්ලුම වැඩිවීම. එට ඉදන් කට්ටි රීම පොල් වගා විනාශවීම එකට දේශපාලනය සම්බන්ධවීම මේවාගේ සමාජ දේශපාලන ආර්ථික කාරණාව වලට අපිට යන්න පුළුවන්කමක් තියෙන් නිසා එතකොට හුදෙක් කර සිද්ධිය විතරක් නෙමේ සිද්ධිය සිදුවන සමාජයත් පේනවා මේ කෙටි කතාව කියවාධ්‍යාබර හිීර්තිගේ එකමිනිෙහෙක් ගැන්නෙවෙයි පොල් කඩ්නම නිසු සමූහයයක්ේනවා. ල් කර්න මිනිස්සනෙවෙයි පොල්ලතු වියෙන මිනිස්ු පේෙන්් පටන්ගන්නවා. පොල්ලතු වියෙන මිනිස් තරක් නෙවෙයි පොල් කොහු ලනු අබරන මිනිස්සු පේෙන්් පටන්ගන්නවා. කොසු හදන මිනිස්ු පේෙන්් පටන්ගන්නවා ඕන්ගේ ආර්ථක පේන පටගන්නවා ඕුන්ගේ අධ්‍යාපනයේ පේන පටගන්නවා. එක යන්නේ එක චරිතයක් හෝ සිද්ධියක් ගැන තමයි කෙටකතාකාරයක් කියන්නේ. නමුත්තේ චරිතය ඔහෝ සිද්ධිය මුළු සමාජ ක්‍රමයක් පිළිබඳව මහා විශල් චිත්‍රයක්. වයිට ්‍රේම් මේක මෙහම පේන එකක් විසල් චිත්්‍රයක් අපට පෙන්න්න පටන්ගන්නවා. හොඳ කෙටිකතාවක් කියවෝම ඇතිවනේ ආවර්ජනය ගුණය හරිම පුදුමාකාරයි. අපේවෙනි කතා නැවත නැවත කියවලා පරිකාල්පනය මොහොතකට නැවත නැවත යන්න පුළහන්. සැබෑ ජීවිතයේ දී අපිට අත්දැකීම් ලැබෙනවා යම් සත්‍යයක්වෙතික පාරම අපිට අනාවරණය කරන නමුත්ඒේ සැබෑ සිද්ධිය සිදවෙලා ඉවරවනාම. අපිට ඒ වෙත නැවති යන්න බෑ දැම් මෙහම සිදධ අපිට සාමාන ජීවිතය වෙනවනි මං පාරය අදි දැක්කාසිබ බස්කට මග කැප්වෙන ම සාමන ජීවිතය දකිනවා දෙන්නේක් ගහ බැනගන්නවා හැබ ඒම සත්තිස් ජීවිතයේ දකිනයවට නැවතනැවත ජීවිතයේ ගිහිල්ල ගිහිල් ආවර්ජනය කරන්න නෑ අපි අන්නේ ආවර්ජනය ගුණේට තමයි කෙටිකතා කලා විතරක්නේ ඕනෑම කලාවක් අපට ඉඩ සරසනවාර අන්තර් දෘෂ්ටිමේ මොහොතමිත්ද නැවත නැවත යන්න. අමරිකීති පටන් ගදදිකිවවේ. ගැඹූරට විනිවිධන අන්තර් දුෂ්ටික මොහතක්තිනවා කියලා. කලා විතරක් නෙවෙයි. කෙටිකතා විතරක් නෙවෙ. නවකතාව කවිය සිනමාව චිත්‍රය මූර්ති යාදී ඕනෑම කලාකෘතියක් සම්බන්ධව. අපිට නැවත 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 කලාකෘතියට ගිහිල්ලා ඒකත් එක භහවනාව කියදිලා ඒක සමාජය චිත්තයක් කරගෙන ඒකෙන් සමාජ දේශප නාර්ථක විලාල් තිීගරුම්රගන්න පුළුවන් විදිේදයක් තියෙනවා. මනික උදහරණයක් වත්තයම අපි කවුරු හරි ගුරුගීතය කියවලා තියෙනවනම්. අපි කවුරු හරි අම්මාපොත කියවලා තියෙනවනම් ඒක කියවලා දැන් අවුරුදු දහයක් නම් පහලවක් නබිස්සක්ඩ ම හිතනවා සමහර කලාකෘති මැරෙනකඩ්මඒ අන්තර විග්‍රහයෙන්ගේන ඒ සමාජය පිළ දෙගෙන චිත්්‍රය අපිට මැරෙනකම්ම නැ නැවත ස්්මරණය කරන්න පුළුවන් කමක් තියෙනවා. ලියනගේ අමරකී තීලඟට කරන්නේ ඒකට ඉතා ලස්සන නිද සුනක් දෙනවා. කෙටිකතාවට විශේෂ හැකිියාවක් තියෙනවා ඒ මොත නැවත නැවතතා පුියනුවෙන් ඇතික කරන්නට. චිකෝ් ෙටිකතාවක් තියෙනවා හාද්ද කියලා එක්තරා හමුදා කණ්ඩායමක් ඒ ගමක තියෙනවා. ඇවිල්ලා දවස් කේපේකට නවතිනවා ඒ ගමයින්න ප්‍රභහෝරයකගේ ගෙදර ලොකු සාධයක් තියෙනවා එක ලොකු ගෙදරක් ඒ සාධෙ තර හමුදා කණ්ඩායි මේ නිලධහරීන් තාරාධනා ැබෙනවා ඒ නිලධහරියෙන් අතර් එක්කෙනෙක් ඉන්නවා තරම කුලෑටී එච්චරාකරර්ශනය පෞරුෂයක් නැති. ඔන්න එදාර සාදයේ දවසේ අර නිලද හරියා ඒ විශාල නිවසි කළුවර කාම්රයකට වැරදිලා යනෝ ඔවිටමතන හොයාගන්න බැරිවෙලයිඒ කාම්රේයට ඇවෙන්නේ කාම්රේ කලුවරයි ඔහු ඇතුට වෙනකොටම කලුවරේම ඔහු වෙතෙන තරුණයක් ඔහුගේ තොල් මතට ආකර්ශණීය හා දක් දෙනෝ ඇයට මොහොතකින් තේරෙනවා මේ ඇයි අපේක්ෂාවෙන් හිටපු පිරිමියා නෙමේ කියා ඒ කලුවේම පලායනවා පස්සමේ හමුදා න්දරයක් කලින් සිති කාම්රේ ෝයාග නවා හොමුලු සාදේ පුරාම තමන්ට සරාග හාද දුන්න කෙල්ල හේනවා. ලස්සන කෙල්ලු ගොඩක් සාදේ ඉන්නවා ඕට හිතා ගණ්ඩ බැෑයි හාදුකාරිය පහෝදාත් ඔහු හමුදා බැරැක්කේ ඉඳල මේ විශාල නිවස්දිහා බලනවා. ඒ හාදුකාරිය ඉන්නවද කියලා. ඔහු ඇගේ රූ සභහවේ හිතින්මවා ගන්නවා. බහරුන් ෙදර පාටියක් තිබ්බ ළග හමුද ැක් ගෙන රල් ර ාට න . ර හමුදා කාරය අතර ඉන්නවා ඉතාම කුලෑඇටි ලන්ධාරියෙක්. මෙයා හදීසියේ වැරදිලා කලෝර කාබරේකට යනවා. යාම ඒ කාමරයේ තරුණයක් ඉන්නවා වෙන පෙම්මතෙක් වෙන සහකාරයෙක් වෙනශයා කරගන්න එක් කෙනෙක් බලාපොරොත්වී. කලෝරේගයාම තරුණයමකද කරේ බාගත්තගමන් මේ සොල්දාදවාට හත් දක් දුන්න. හක්ග එකක් දුන්න. දුන්නගමං ඇර්තේරුණා පුරුදු සුවඳනෙවෙයි පුරුදු එක්කෙනා නිවෙයි හිතපු එක්කෙනනා නිවෙයි කිය. ඇතිගැස්ෙන්න්නේ ඇැති අර කුලෑටි හමුදාල් දහරි ලේටාව. එය පහුවදාත් අ ගෙදරදිහා බලංගඉන්නවලු නැ ැැ නැවතර හාදුව සහ ඒ මොහොත විනිවිදයමින් ඒ මොහොත ආවර්ජනා කරමින් ඒ මොහොතට භාාවනා කියයදමින් හාදුවත්තෙක්ක සම්මිස්ත්‍රණයවමින් සිතුවීම මතක් කරමින් නැවත නැවතයතිෙන්ට යනවලු. මේ කතාවේ මේ සිද්ධි හරිම අනුස්මරණින් යයි. ඒ සිද්ධිය වෙතා අපට නැවත නැවත්ත ගොස් ඒ අන්තර්ගතය ආවර්ජනය කරන්න පුළුවන් ඇත්තනේ කළුවරේ කාමරෙඩි ගයාම කොලෑඇටි හමුදහනයට හාහදුවත් දැකීම දෙෙනනව වගේ අපිටත් පුළහන් නේදනිකං හමුදා කණ්ඩායිේ දෙවන පිල් දහරියෙකුට ප්‍රභූ පවල්ල කල්ලෙක් අහම්බින් හාදක් දුහම නොකක්ද වෙන්න කියලා හිතන්න ඒ හාධනිකං අපිට දුන්නාවාගේ දැනෙන්න්න සාරුගේ රුසියාවගෙන සාමාජ චිත්‍යයක් අපට මැවෙනවා. කෙටිතාවකද තනි තනි පුද්ගලයාගේ මනස්ස අ්‍යන්තරයත් පුද්ගලයා ජීවත්වන ස්රූපයත් පුද්ගලයා ජීවත්වන ස්රූපයක්ත් දෙකම පේනවා නම් තමයි හොඳ. මම කෙටිකතාව සලකන්නේ අන්න එහෙම කලාවක් විදිහට මම දීලා තියෙන හොඳ කෙටිකතාවල ඒ තත්ත්වය තියෙනවා කියලා මට හිතෙනවා දැන්? ියගේ අමරදයත්කිව් හම තමන් ලියලා තියෙන හොඳ කෙටිකතාවල කියලා කාටහරි මේ පාද මිගනගන්න කෙනෙකොට හිතෙන්න පුළුවන් කමක් තියෙනවා එතකොට අපිට නම් කරලා තියෙන්නේ අමරිකීර්තිලි වෝ හොඳ කෙටිකතාවක් නෙමෙයිද කියලා. ඔබටේ තියෙන ප්‍රශ්නය මටත් හිතෙනවා මොකද හේතුව මානෝ භක්තිහා සිත්තර රල නන්දනෝයන දැන් මම නිදමි විල සහ මල මරි සීනුනාදය අලු පැහැති ආරංචි ගෙදරවට සිතියම දුවන වට්ටියා හා හිනාවෙන ටිකරාදී වශයෙන්. ඉද්දස්මසය අනුව ඉඳලා දෙදහදක්වාම අමරකීර්ති මේ වවෙද්දී කෙටිකතා පොත් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයි හතයි අටයි නමයක් ලීරතිෙන. මේ කතාව කියවල මම අමරකීර්තිගෙන් ඇහුවා ඇයි මේ, ඇැත්තෑ ලක්ෂයෙන් එක කෙටිකතාව මේ පොතර දැම්මි කියලා. එකට හේතුව මබේ පෝගලෑම් එක අගදි කියන්නම්. අමර්කීති වඩා කැමතිලේක කියවසාක් කෙටිකත හැ්වාහම යගේ උත්තරේ තමයි. තව කෙනෙකොට නිර්දේශ කරනවා නම් කියවන්න කෙටිකතා පොත් පහක් එයා කැමති කියලා ගුණදා සමර්සය කරගේ එක්ටැමේ මහපොලොවට පොත නිර්දේශ කරන්නට ජ තිලක සේනගේ වන්දනාව පොත නිර්දේශ කරන්නට ජයිතිලක කම්මැල්ලවීරගේ මාංචු කෙටිකතාපොත නිර්දේශ කරන්නට එරික් ඉලපාරච්චිගේ ලංකාගමන කෙටිකතාව නිර්දේශ කරන්නට ඉසුරු චාමර සෝමවීරගේ ගැහනු පිරිමි මල් පලතුරු කෙටිකතාව නිර්දේශ කරන්නට දැන් අපි යනවා හැත්තෑ ලක්ෂීන් එකක් කෙටිකතාවේ අම් අමරීතති කියන්නන්නේ මොකක්ද කියලා බලන්නට අර අමරතීතිගේ සටහනේ තියෙනවනෙ මේ හමුදා බැරැක්යකිහිටපු සාර් පාලනය කාරය සොල්දාදුවෙක් අහම්බෙන් කලුවරකාමරේකට ගිහිල්ලා ඒ ගෙදරහිටපු තරුණයක් රහසේ කලෝරේ හාද්දක් දුන්න කියලා ඒක වාකීවක දැමොත් එහෙමනි එකකං මටයකටගම් උපමාවක් දාන්න පුළහන් කළුවරේ දුන්න හාද්දක් වගේ කියලා. කොමද කලුවරේ දුන්න හාද්දක්. රසත් තියෙනවා. දුන්නේ කවුද දන්නත් නෑ සුවඳක් තියෙනවා. ආවේ කොහිද දන්නෙත් නෑ ශ්පර්ෂකුත් තියනවා. වැරඳගත්ත එක් ෙනවා පිණි නෑ. ඔන්න ලසන උපමාවක් කදන්න පුළුවන්. කලුවරේ දුන්න හාද්දක් වගේ කියලා. උසස් පෙල පොත නිර්දේශ කරපුූ. සස් පලපතර ෙටිකතා තෝරපු අපේ රටේ කවුරුන් හෝ පිරිසක් හාදු ගැනකිස් ගැන ලිගිකත්වේ ගැන කෙටිකතා තෝරල නෑමේ කෙටිකතා පපුති. හරීමනිිකං ගම ගැන ගස් ගැන, කැලෑවයන මහපාර ගැන දියඇලිගා හඩි ඩරිිකත්ම තෝරලති. එනිසා පලිමිනික මේ කෙටිකතාව කියදදි මං ඉල්ලනවා මේ අමර කීර්තිලේල තියෙන හොඳම කෙටිකතාව හෙබ නෙවෙයි. රි මටනම් මේ කෙටිකතාව යිති වෙන්නේ අමර්කීර්තිල විශිෂට කෙටිකතා අතර තියෙනෙ එකක් විදිහට නිෙවෙයි ඕ මහා විශිෂ්ත කෙටිකතාත් ගොඩක් ලේලා තියෙනවා. මේ කෙටිකතාවේ හැත්තඇලක්ෂයෙන් එක කිවන් ප්‍රශ්නයක් කියෙනවනේ කවුද මේ කියන. මෙ තමයි එක්තරා කාලික ලංකාවේ සමුෘදිි දෙන්න බඩන් ගත්තා. දුප්පත් හිදා. පෙට දිගූ කාලයක් තිේ දුප්පත් මිනිසුන්ේම සුබසාධන දේවල් දීරදෙනවා. පාම්පිට්‍රාත්තල් දෙකක් දෙන්නන් කිව්වා. ඔය දිගූ කාලයක්ති සේ ලංකාවේ තේවතුවල කම්කරුවන්ට වත්තු කම්කරුවන්ට ඒම වත්තෙන් පාම්පිටි දුන්න කාලයක් තිේෙනවා. එ වස්සේ හාල් සේරු කියීපයක් ඒගතවන කූපන් පොතක් කියල එක. ඒ ඇරගි හිල්ලා කූපන් පොත ලකුණු කරලා සමූපාකාරයෙන් නොමිලේ ආහාරගන්න පුළුවන් මක්තිබුණ. ඉට පස්සයාවා සමෘ්ධි කියල වැඩ පිළිවලක් දුපත්තායට මේක තියන්නේ ෆොල්ගස් බඩකාන මිනිහෙක් ගැන. මට මේ පොල්ගස්වල නගිෙන මනුස්සයා ගැන කියද්දි එක පාරම් මතක්කුණේ ගිරා සන්දේශයේ තියෙනවා අත්තිදයෙන් රත්මලානෙන් කළුතරින් යනකොට මූද පැත්තට වෙන්න. විශාල නිෙරලු විමානයක් තියෙනවා කියලා. නෙරලු කියන්නේ පොල් වලට දකුණු පැත්තේ මූද පැත්තතිෙන් විශාල නෙරලු විමානයක් තියනව කියලා දකුණු පලාාති ගිලා සන්දේශකාරයක් කියන්න මෙහෙම සබඳ මදක් තැන් ගිය මග දකුණු පසේ සබඳ මිත්‍රයා දකුණු පැත්තින් ටිකක් දුර යනකොට කළුතර පැත්තෙන් යනකොට විහිද තිබෙන වලු බර පොල් උයන් රැසේ. වියන් වගේ හැදිච්ච මූද පැත්තර නැමිච්ච, වලු බර තැමිලිු පොල්වලු රන්තැමිලි ගොන්තැමිලි වලුපිටින් බරවෙච්ච. විහිද තිබෙන වරු බරපොල්. උයන් රැසේ උද්‍යාන පොල් වතු ශාල ප්‍රමාණයක් පහු කරගෙන යන්න පුළහන්. නොමද මද තරඟ පහරට බියව නොමකසේ. හද කැලුම් රැස්සූුව වන්න රල්ලෙසේ මදාදයින අදදි පොල් ගස් නනිිල තියෙන විශල ප්‍රමාණයක් තියෙනවා කියලා පොල් කිව්වගමන් අපිට මතක් වෙනවා අපිට පොඩිකාලු ගන්නන තේ පොල් රබර් ලංකාවෙන් විදේශයටයවලා විදේශවිනිමි ූපයන වගාවක් විදි අපිට පොල්ල වෙනවා එඩවස්සේ අපි ගෙනවා පොල් ත්‍රිකෝණයක් ගැන මේපෙල් චිකෝනයට කුරුණෑගල දිස්ට්‍රික්කයි අයිති බව දැන් අපිට මතකතියා ගණ්ඩෝන. මොකද මේ කෙටකතාව කියවෙන නම් ගම් පරිසරය සිද්ධී චූටි චූටි ග්‍රාම කඩපොලවල් හන්දි පවා කුරනෑගල දි දිස්්ටික්කයි නාමකරණය කරපුේවා. එඩවස්සේ කොළඹඉන්න හුඟක්කොය මුදල් හොයා ගන්නා එහෙම හෙටගන් කියනවා. කරුණනෑගලින් බන් පොල්වත්තක් පත්තරදුව. කුරනෑගලින් පොල්වත්තක් කරන් ආඩුව. එලනගෙන අපි ඉඩං හිමි වැවිලි කරෝටිකක් කිඉන්නවා. කොව් කරමාන්තයක් තියෙනවා. කොවබත්තියන කොන්පෝස්ට හදන කොල් කටු පොල් කිරි, පොල් කුඩු පොල් වතුර මේ හැමේකක් සම්බන්ධ මේ ද්දී පොඩි ආර්ථිකමය වෙළඳමය ව්‍යාරක මේේ සභයයක් ගැන සාකච්චා කරන්න ොළුවන් කමක් තියෙන. එ ඔක්කොම වාර්තාගත කරුුණු කෙටිකතා කාරයෝ ඩොකමට ලියන් නෑ කෙටකතා කාරයෝ වාර්තා සපයන් නෑ කෙටිකතාකාරයක කියන්නේ එයාට පේන තුන්වන ඇහින් පේන විදිහට එයා කෙටිකතා ලියන් එයාට ඕඩ විදිහට අමරිකීති පටන්ගන්න මෙහෙම ගස යටට ගොස් ඉහල බලන ඔහුට කරත්තරෝදය ගරාදිසේ හතර වටට විහිදුුණු පොල් අතු ඩ සහ පොල් අතු අතරින් එල්ලා වැටෙන පොල්වලු පෙනේ. ඒවායින් පැසුණුවල්ල තෝරා ගැනීමම් අමාරු නවේ. ගස්ස යට සිතම පැසනුවල්ල තේරු ඔහුගේ නම කලට්තාාවිය. ගස්ගෙදී කඩන හැම මිනිහෙකොටම ටිකක් පහත් පෙළේ පහත් පෙළේ නමක් ආරෝඩ කිරීමට බුද්ධනා පිටියෝ ගැමිියෝ දමතක නොකළහ උඩ වැලුවහම එහෙෙන් මෙහෙ අතු විහිදිලා ඒ අතුවස්සිං ඉරේලී වැටඩ ොටයාට පේනව හරියටහරත්තරෝ දෙක ගරාදිසේ හතර වට විිහිදුුණු මෙහම අර ගරාදිි ගහල වගේ මෙෙම හතර අතට මෙහෙම බිහිදිලා තියෙන පොල් ගස් අස්සිං අතු අතර පොල්වලු ඇවිල්ල තියෙනවා යටයින්නම්ම පැසුණු පොල්වල්ල තෝරන්නට මෙත් පුළහන් කෙනවා මෙ අට ගමවුන් නමත් දාල තිබොලු කලට්ත කියලා ඒම දානවනය එන්නම් මාලුවිකුණනකා මාලුකාරයා කලත්තා මැත්්තා මැටිවැඩ කරනට මෙහෙම දානවනි පුඩි ඒමිනිහා පහත් කරන්න නමක් එමනැත්තන් කියෙනවා ගස් ගෙඩි කඩන්න හැම මිනිහෙකුටම ට මේ වචන කිවග මතක් වෙන්නේ ඇත්තද නැත්තද දන්නෑ මං හල තියෙනවා බණ්ඩාරණයක මහත් එෙම කිව්වලූ ඔය වැඩේ කරොත් එහෙම ගස්ගෙඩි කඩන්්ඩ බිනිහෙක් නැතුව යනවා ඒකය ගහකට නැගලා කොස් ගෙඩියයක්ක් පොළිගෙඩියයක් දිල්ගෙඩියක් කඩ ගණඩබිනි ෙක් නැතුයනවා ක්කොටම ගන්නන්ඩෙපාගම ඉන්න ගස් ගෙඩි කඩනැහැම්බි යෙ කොටම පහත් කරන්න කියනවා උංව ගනන් ගන්ඩ පාබං ගස් ගෙඩි කාලා ජීවත් නනිहුම්. ගස් ගෙඩි කාලජීවතන වූ. බුදනා පිටියෝ ගැමිියුම්. අපිට කියනවා කතකයාගේ ගම බුද්ධනා පිටිය. වේසූ අවස්ථාවකදී හිරුද මදක් නැවතිී ගිමං හරින තරම් උස මහත්ත පොල් ගසක්කුව එක හුස්මට තරණය කළ හැකි. හරි ලස්සන යෙතුම. හිරුද මදක් නැවතිී ගිමං හරින තරම්. ඉර ගමන් කරන්න පුෘතුවිය තමයි යන්නේ හැබැපිට පේන්නේ නික පොළොව උඩින් ඉරයායනෝවාගෙන නැගි නිර පැත්තෙන් මෙහෙම ඉර ඇවිල්ලා බතිහිර පැත්තෙන් බැහල යනෝ රචකෑල් යනවා කොච්චර උසයිද කියනවන්න මේ පොල් ගස් යටේ දැම් බැලුහම මේ ගමන් කරන ඉරවුණක් චුට්ටක් නැවතිලයිඉන්නවා කිය හිත නොලුවෙඩම එතනම් හරි උසයි ඉරපවා නැවතින්න උස පොල්ගස් මේ මනුස්සේ අඩි හතරකට වඩා උසනෑ ඔවුට ඇත්තේ කුට්ටි ඇඟකි පොල්ගස් දිගේ විඩිුන්ඩයක් සේ ගසත් නගෙනවා උඩු කයට කවදාවත් ඇඳුමක් අඳින් නෑ ධනේ සතේ කැස පොට ගවාගත් කෙටිකතාව හරි ලස්සන දෙයක්තමයි. ඒ කතකයා අපි තේරුම් ගන්න විදි කතකයා සම්බන්ධයෙන් අපිට හදන චිත්තරූපය මනස්රූපය එමෙනත්තං අපිට හිතේ මවාගන්නාව මනුස්සයාව ඕොනමං මේ කෙටෙකතාකාරයක් කියන විදිහමං මැන්ල පෙන්නනවා අඩි හතරකට වඩා උසනෑ කොට මනුස්සේක් එයාර් පොළහන් වැඩි උන්ඩයක්වාගේ පොල්ගහ මොල හිටියහාම උසබොල් ගස් වලට වැඩි ුන්ක්වාද උටයන් පොක් ොන කිසිග්ාල උට්ටනගෙන කඩිසරයි එරවස් කියනවා උඩුකායට කවදාවත් ඇඳුවක් කැන්දනය සරම කැසපොට ගහගෙන කැසපොට යැමිවාරේද කියන්නේ කැහැපොට ගහ ගන්න කියලා සහ වෙනවන සරම කැහැපොට ගහ ගත්තා වෙඩිඋුන්ඩයක්වා ගෙන ගෙනු හරි ලස්වනවා වචනයක් තියනවා ඔහුට තිබුණේ කුට්ටි ඇගකී කුට්ටගක් කුට්ටියයක් කිය කොටයක්වාගේ උසමහතය ප්‍රමාණය අ අලියෙක්සාමාන්‍යෙන් අලිියර්තින පොඩි බොක්ස් හැඩයක්න ඩයිනොන්සරසයවාගේම හේ ගිහිලම හේටල්ල එකක් ඇවිලා නෑනේ හොඩෙත් එතනමයි හකුල් හතරත් එතනමයි වලගත් එතනමයි පොඩි ඇගේස්භාාවයක් ඔලියන්නේ ගොඩ ඉතා ලොකු සතා බලවතා බල ඇතා කුට්ටි ශරීරයක් කතකෑරතුමනි කුට්ටියඇංගාක්ලූ මා හරි ප්‍රියායි ඒ වචනට කුට්ටියයංගක්කි ව්හම එයා පේනො. කොට උසේ තරමට මහත කිතුල් පොළවාගේ අතපයි තියන ශක්තිමක් චරේරයක් තියන උඩුකයට ඇඳුමක් කදිද්දී නැති හරි කඩිසර උසපොල්ගාහකුම් කඩියෙක්වාගේ නගින කුට්ටියංගක් තියන මේ කතකයා පිලෝරිස් මේ නම්ගම් මතක තියාගන්න කෙටිකතා ලියද්දිී ඔන්න පිලෝරිස්ගේ නව මෙයා තමා අපිටහ මුණ කතකයාිලෝරි මම පිලෝරිස්ගේ නම වහල ලැම්ම මතක තියාගන්න ඕරද. රව් මූහුණ වටේට කවාකාර රැවුල වැැබී ඇත කුඩා දෙනෙත් මූනතික රෞද්්‍රයිවාගේ කාලවරණයි සුදු ඉංගිරිියයා දෙක ඔහුට අඩි දෙකතුනක් ඉදිරියෙන් පිහිට ඇතුවාක්මින් මතිවී පිණි. වැලිහමනිකං ඇස් දෙක් එලියට පැල්ලවාගේතින චුට්ටක්. ඇයිත් සාමාන්‍යයින් කැන කළු ඉංගිරියාවනි ඒ වටේ තියනි සුදු ඉංගිරිියාවනි චුට්ට රට පැන්නවාගේ රොදුරු මුහුණක් තියෙනවා කොටයි ටිකත් හට්ටෙයි පිටි පස්සෙ කෝඩ තියෙනවා කිතුල් පුොළුවවා ගැතපයි තියෙනවා උසගහ කිසිගාල නගින්න පුළුවන් ොල් කරඩ් මිනිෙක්. ගස්්නගෙනමි ගමු කියන්නේ බුදනාපිටුම් කියන්නේ කලාත්තා කවදිලෝරිස් කොහේ ගියත් අතේ ආව්දයේ තියෙනවා ගම්වල තනුකල් කපන මනුසේක් කොහේ ගියත් ඒමිනි අතේ දැක ඇත්තක් තියනවා කොහේ දිර තනකොල් ටිකක් දැක්කොත් ඒටික කපල ගැටගහගෙන අරින්ට. ය තේවත්ව අශිතව ඉන්නවා දරවිට කම්කරුවෝ කොහහි ගියත් දීගුල්ලන්ගේ අත්තේ පිහියක් තියවා මිනිස් කෙනවා වපපිහියක් තියෙනවා තේදලු කප්පාදු කරන වපි යක්ක්තියනවා නික අද පොඩ්ක් ගහකම තිබොත් වට කප්පාදුවක්දාාගෙනන්නේ වත්්පිහියක් තියෙනවා හරි පොල් කරන මිනික් කති හැම්වෙලායම අ ගහේනගෙන වලල් ලක් තියෙනවා තඹ කැබැල්ලක් වටේට එක සිිල්ක් සරම් කැෑල්ලක් ඇරගෙන ඔතාගත්ත වලල් ලක්තින වලල් හමයි කුල් දෙකරදාගෙන කිසිද්ගාලම මේ උසගස්වල නගින්නේ. උදේට ගෙදරින් නිෙක්මවෙන්නේ අඟල් පහි උල්පිහියද ඉනේ ගසාගෙනය පොල් කටන මිනයකුට උල්පිහයක් ැයි. අර පොල් ගහ උඩට ගියාම හනසුටික කපලදාන්න වේලිච්චත්තක් කපන්න කුරුම්බයක් කදිසිය කපාගන්න තැමි ෙඩියක් කපාගන්න පියක්තියනවා ඉතා ලස්සන යෙදමක් තියෙනවා ඔවුට වේසෝ විට කරන්නේ වේස නිවෙන තුරු පියමුවහත් කිරීමයි මාන්සිනාම කරන්නේ එක්කෝ ගහක ගලක සමහරලාට හම්පටියක සිිමෙන්ති බෝක්කුවක කළුගක් කම්බනාම වැලිගලක් කම්බනාම විශේෂෙන් පිහිය මහත් කර සෑන වෙලාව අපිිය මහත් කරනු. කොච්චර මහත් කරනුවාදකිවොත් එේම දැලිපියක්වාගේ කැපෙන ගාන්ට මහත් කරනු. මහත තිබුණද දෙකේ ලැගිල්ලෙන් අල්ල බලනු බලේඩ් එකක්වාගේ කැපෙන්නුන් දැලිපියක්වායි කැපෙෙන්දූනිි. පිලෝරිස් සතේ පිහියක් තියෙනවා කෙටිකතාකරවා කියනව හර ලස්සනවාකයක්. ඔහුගේ පිහිය පොල්වලු කැපීමටත් පුවක් සුද්ද කිරීමටත් හැරුණ විට වෙන දේකට බාවිතාන්නො වන්නකි. සත්තු මරණන්ඩ නෙවෙයි මස් මරන්ඩ නෙවෙයි මගදි වලියගියයාමගේ අත කපන්ඩ නෙවෙයි මිනිස්ු බය කරන්න නෙවෙයි හදිසියේ පුවක්ගිඩියක් කම්මුණම පුවක්ගිඩිය කපාගන්න මේ පිහියෙන්. පොල්වලු කැපිීමටත් භාවිතා කරන්න පිහිිය. නිකං ඉන්න කොට කරන්නේ පිය හොඳට මධනයක. මේ බුදධනා පිටියේ පොල්ගස් නගෙන මිනිස්සු තවන් තරඟින්නම්. හිටියට පිලෝරිිස් තමයි ප්‍රවීනයක් මේ වැඩේ දිගටම කරපු එක්කෙනම් ටකක් වැඩි මහල්ල එක්කෙනම් එනිසා මේ පිලෝරිස්ට තමයි උසගස් බාරදින්නේ උසගස් නගන්න හැමෝටම බෑ අනි පැත්තෙන් ගත්ත හම පොල් ගස් පොඩීනං ඒවාගේ පොල්කඩන්නේ කෙක්කෙන් එ උසගහට කෙක්කෙන් කඩන්න බැහින්ද පිලෝරිස් ගෙන්න්න අන්ඩෝනීවාගේ දෙදේකට අවුරුදු විසිපහ ගස් නැගල කැන අවුරදු හතලියහයි නම් වයස අවරධ විසිපහ ගස් නැගකවාම විිතුරගාණ බලන් අවුරුදු පහලව දාසේනම් ගස් නැගල පුරුදු වෙලා. එන්සා දැන් අත පය හොඳට පොල් ගත්ත එක් හුරුයි ග බදදාගන්න විදිහ පොල් ගහහි නගැෙන විදිහ කකුල් දෙකටාර පොල්ඩ මේ වලල්ල දාන විදිහ එවට හයිවෙලා හැඩහැදිලා හරි හුරුයි මෙ මේවාගේ යෙදුම් කෙටිකතාාවල මතක තියාග්ඩුවන්. ඒ භහසා යෙදුම්වලින් තමයි කෙටෙකතාකාරයා අ වාර්තාාවෙන් මේ එක වෙනස් කරලා කලානිර්මාණයක් කළ අපිට මතක තියාගන්න තියෙන්නේ. දෙක ඒ යෙදුම්වලින් ගේන සමාජමය අර්ථයන් සාහිත්‍යමේ අර්ථයන් දේශපාලන අර්ථයන් දෘෂ්ටිවාදමේ අර්ථයන් හරි වෙනස් බල අවුරුදු විසිපහක් තුළ නැක්්ග ගස් එක දෙකර තැබුවහොත් දිවිය ලෝකේතෙක් නගින්නට ඉඩ තිබින නගි නැහැම ගසකින්ම බහිනෙහින් දිව ලෝකේටයමට හිදුවන්නේ නැත හරි ඉලාසනයි හොටරේ මම කාලයක් උගන්න අද්දී මට කවරුහරි කිව්වාහම ොනවාද මෙච්චරකාල් කරිය කියලා මම කිව්වා මං අවුරුත්තිහක් ඉගැන්වා අවුරුත් තිහක් කියන්නේ දශක තුනක් දශක තුනක් එකදිගට ගුරරය ගොටහෙම පවතින්ද බැහැ මං පොල්ගෑවෙන දින පතා හරි හැබැයි පොල් ගෑවාඋනත්න් නුගේගොට ටවුම වහන්න පුළහන් තරම් කොල්කටු තියන්නවාම් පොල් ගාලා තියෙනවා. කරපු වැඩි. බලන්නම කියනදී අවුරද විසිපහ ගස් නැක්්ගා ඒ නැක්්ගෙත් උසම ගස්න් එකදිකර තිබ් නම් දිවිලෝකයේ නගන්නට තිබුණ මේගහ එතනින් උට්ට නැක්්ග ඒගහා ඒ තිබ්බා අවුධ විසිපාහත් තිස්ස කියාන දිවිලෝකෙට අන්න තරංගස් බැන්ද හැබැයි හැම ගසකින්ම බසින එහෙයින් අයෝ ගහහින් අරගහට යන්නඇ හින නිසා දිවිලෝකෙට යන්ඩ උන්නේ සැබවින්ම පිලෝරිස් එදත් අදත් එක තැනමය දැන් ඉස්සර වගේ ඇඟහයියට ගස් බඩගෑම අමාරුකමමිස වෙන කිසි වෙනසාක් නැත. වයිසට ගිහිල්ලා චුට්ටක් දැන් අමාරු පිලෝරිිස්ට. හුඟා කොය පොල්ලාශිත ගම්වල පිලෝරිස් කෙනෙක් කින්නවා. පිලෝරිස් කියනනි තනිමිනිෙක් නිෙවෙයි මේ ගස් නැගිෙන මිනිහට අර ගැමියෝ කිව්වනේ කලාට්ට කියලා. බොහෝ ගම්බල කලට්ටෙක්කිින්න්න. ගස්නගරි මිනිහෙක් කින්නවා. වැඩි හිනාවක් කතාවක් නැතිමිනිහෙක්කිඉන්නක් පුළුවන් පිලෝරිසුත් ඒවගේ. දවසේ වියදමට කියක්කො සොයාගන්නා පිලෝරිස් සයිමන මුදලාලිගේ කඩේයට පැමිණ පත්තරේ ලග්නේ බලා හල ල්ටිකක්රය ගෙන ප්‍රේටිය අ ්බී තිික වේලාවක් හිදය. කටලේ අනේනගම පිලෝරිස් සයිමන්ගේ කඩේටැවිල්ලා පත්තරේ ලග්නය බලා පත්තර තියෙනවන ප්‍රධාන ප්‍රවෘතිය පිලෝරිස්ලට ලොකු වැදගත්කමක් නය පත්තරේ තියෙනවන කතෝරයාගේ කතුවැකය පිලෝරිිෂ්ට ලොකු වටනාකමක් නය. පත්තරේ තියෙනවන සාහිත්‍ය අතිරේකය පිලෝරිෂ්ට ඒ කියවන්නඩ ඕන්න යෝ කියල වැඩන්නේ ඒ කිය තේරෙන්නේ. පත්තරේ තියෙනවන එක සිදුවවිම් වාර්තා කරලා දේශ්පාලකයන්ග කතා පිලෝරිිෂ්ට වැඩක්නේ. පත්තරේ තියෙන පුළහන්නේ නිදහස්දිනේ තියනවා ජාතික දින තියනවා ව්‍යාපෘති වැඩසටහන් තියනවා රට සංවර්ධනය කරමින් පවතිනවා මේක දියුණින් පවතින රටක් පිලෝරිිෂ්ට වැඩක්නේ කඩේගාවි්ඥානකොට පත්තරේ අරගෙන. ලග්න පලාපල බලනෝ මේ කතාවා හන බොහෝවා අය මම දන්නවා ලග්න පලාපල බලනෝ මේ රටේ යමක් කමක් කියවන්න පුළුවන් කෙනෙකු මංගල යෝජනාතීරයේ මංගල යෝජනාවත් දෙකක් ජීවිතය කියවලා නැත්තන් එහෙම එයා කවදාවත් පත්තර බලනයක් කෙනෙක් නෙවී එකකං ඉන්න ගවා එකක් දෙකක් කියෝ හරි මේ ජෝතිසේට ජන්තරමන්තර සූත්‍රවලට මිත්‍යාදුෘෂ්චියයට විරුද්ධව මහහයිියෙන් කෑ ගහන මමත්. මගේ ලග්නේ පලාපල හිටපු ගමන් බලනු. මගේ ලග්නේ කණ්්‍යයා ලග්නේ. මං චූටි කාලෙත් බලනොවඒ චටිකෑල්. බටහි කාල බට රටවල්ල පත්තර කාරයෝ කියරවා. ලගන. ජෝති සේවාගේ දේල්ලිය ගුල්ලු බලන්නේ විනෝදය සඳහා කියලා බන් දැන්නන් එයා විනෝදය සඳාතමයි බලන්නේ හැබැයි පිලෝරීස් වගේම එක්තරා කාලයක් ගැතවර කාලේ ළමාකාලෙම ලග්න පලාපල බලනු සුභා සුභ බලනු අය වැය බලනු හම්මුණේ පහයි වැය දහයයි නම් එදාට බයවෙන මොක දම්වදුන්න රුපියල් පහයි තවක කියයක් හරි ගැතිවේද කලිවරලා. අයට වඩා වැට වඩා අය වැඩී නම් ලොතරක් ගන්න ට්‍රයියේ එකක් දෙනු. යතිින් තිෙනවා මංගල කරුණු යෙදීමට නියමිතේ. අම්මට උඩු. ලග්න පලාපොලේ තිමනමුන් ටොප්මෝ දවස ස්කෝලි ගයාාම ලග්න පලාාපලෙහෙම ස්කෝලි පුස්ත කාලි තියන පත්තරයෙන් බැලුවහම තමන් වඩා ක්‍රශ්්‍යකක් කිඩවන කෙල්ල දෙ තුන්හතර වතාවක් බලනවා අද ලග්නි කියලා තියෙනවාන මංගල ලකුණු කියලා හරි අයිද කියලා. ආං ඒ ජාතියේ. පාථමික විශ්වාසයන් තියන කෙනෙක් පාථමික විශ්වාසයන් තියන කෙනෙක් තමයි පිලෝරීස් එත් කරන්නේ බලනෝ. කොයිද පිලෝරීස් සද ැඩුවේ මුදලාලිය අසයි. දමුුණු ගොල්ලි ගස් දහයක් ැඩුව මුදලාලි දමුුණ ගොල් කියන පැත්තරරි ගිහිල්ලා එකමන්කේ කුුණෑගලර ග්‍රාමි ප්‍රදේශයන්ගේ නම්ගම් පිලෝරිීස් පිට කසයි. ගස්සල දුමුටු ඇඟපුරාම විසිරී ඇත ගස් ගඳා කියීණයට කඩේපුරා පැතිරීයයි කොපියුවෙන් උල්පිහි ඇදගන්නා ඔහු පිටසූරයි කළුපාට කුණුතට්ටුව සීරී පීතලය මත බැඳේ ෆිල්මේක රෝපරාමුවගේ ් ෆිල්මේග රෝපරාමුවවාගේ ධාඩිය දාගත්ත උඩඇඳුමක් නැති සරමක් ඇහැපටගා ගත්ත පිලවරි සැවිල්ල කඩමණ්ඩයේ වාඩි වෙලා ලගන පලාපලහෙම බලලා පිහියෙන් මෙහෙම පිත කසාගත්තා.ි නියපොතොත් කපන මේ සහරමිනිස්සු. පුවක් ගෙඩියත් කපනෝ පිතුළේ නියපුොතු අත්සත් හාරනවා පිතත් කහනෝ දැන්කයි අර පි දාලා කැසුවම පිතේ තියෙන කුණු දුබුරු මේකට ඇවිල්ල පි තුළදිගී. ඊය කිය නව සමහරුමන් දන්න මේක හැව්හම ඊය අම්ම ලහෙම උයවුයා ඉද්දී පිට කහගන්න බැරනම් හැදිමිටෙන් කහන්න වහෙමදා ගෙන සුටදාගෙන කසනව බ ගැබ්බැරන්නන් එහෙම ටික කාලයක් අතින් කසන්න පුළුවන් බැරිමනං අන්තිම කාලේ හැන්දරම් කහ ගන්න වනේ අත දිගමදිී ළඟ තියෙන එකෙන් පිට කහනවා පෑනෙන් කසනවා පිට මන්ද කර තියෙනවා ගුරුවරු හරි ලස්සන යේ චර්යාව පි පිට කසා ගත්තා එතරමං ආස මේ කොටසක් තියෙනවයි තමයි මේ කඩේටාවහම ලාවට ගස් ගඳක් කඩයට ගියාලු කඩේ ඇතුළි පොඩි ගස් ගඩක් ගියයාලු ඒම කියනවනේ මාලු කාරය ඇද්දිී මාළු ගඳයි කරවල ගඳයි මඩ ගඳයි උෘතීන්ට පල් වෙච්ච ගඳයි ඇයි කොහු දාපුූ තැනක කොහු වලක ඉන්න අයගේ අත් මේ වතුර දාලදාලා අත්හමයනවා ඔය ඉස්සර කොහු වලවල්ල දැන් එකටිකක් අඩුයි එකගොල්ලො කෙමිකල්ස් පාවිච්ිරන. ඉස්සර කොහුල්ලොල් බැස්සහම සන්තාවන්ගේ මේ ඉගෙන් පහල හමගහි ශරීරය කුණුවනවා. එක තමයි රත්නා සීවෙලාව කළියන්න. ලෙලි තලන්න උබේ අතට රන් මුදුව ගොර හැඩිද දෝනී පොල්ලෙලි තලපු කෙල්ලෝ කොල්ලෝ බැන්දනෑ ශරීරය කුණුවෙලා හමග හිල්ල උල්ලඟ පල් ගඳයි. අපි අ ඒකට සුවඳ කියන්න ඇති. මේ ගස්ගඳින් ගෙදර යද්දී පෙදෝරිීස්වාගේ තාත්ත කෙනෙගේ සුවන්ඳ දයෙන්නේ දරුවන්ට. පෙදෝරිස්ගේ පිලෝරිීස්ගේ සුවද දයෙන්නේ බිරිඳට පොඩ ගස් ගදක්කාවලු කළටතා ගස් නගිනකා එ පහත් කරලා මිනිස් කමින් පීඩාවට කරලා ෘතිීන්තින ගරුත්තේ නැති කරලා තියෙන්නේ. නමකුද්දාන. අර වැඩකාරගග නමිදාන්නේ ලීසි මැනිිකා නම්දානෝ නම්දාල පාත්කරවදාන. කටට නිිගනේම්ස් දානෝ කලට්ට ගස් ගඩයි ගස්නගින වූ ගඩාගෙඩි කඩාගෙන කාල හැදිච්චවූ. ගස්ග දක්කාවලු. මට ඇත්තර මේ හිතනවා ඒ සුවන්ද ගැන අදහස මෙ මෑත කාලිදී නෙදරලන්ත මිතුරයක් තැප්‍රබේනයටටාව මගේ අලුෝගු කුත්්තිටිය ඒගොල්ොත්ත එකක ක්ෂි සාක්ෂිකාරයත් මෙතැත් තින්නවා මගේ සරහ කැමරාවක් ලඟ. එය කියනවා මේ එයා ඉන්නේඒගොලග ප්‍රදේශය නිදරලන්තේ නගරාධිපතිගේ නිවස අසල නේබ අසල්වසියා එයා කියෙනවා. ඒ නගරාධිපතිගේ බිරිඳ කැලි කසල සුද්ධ කරන්න වූ පවිත්ත කරන්න වූ කම්කරු ගැහැනිය ලකා කල්පනා කරන ැති අර අබාන්සිකේ රත් තැරගෙන යන ලංකායි පාරවල් සුද්ධ කරන බැසිකිලි කැසි කරන සුද්ධ කරන කාන්තාවක් අපේ මේගේ වයිෆ කිවොත්තහෙම පර්තරයක් ක ෑ ලෝක දියුණු රටවල් ැම ෘර්තිකටම තින ගරුත්තයේ සමන වනාම ඒ උෘත්තිීන් දෞරවෙන්නේ ගොල්ලො කරනවා. එක උර්තිික ගරුත්තය. ලංකායි ෘත්තික ගරුත්තයනෑ මාලුකාරයා, බදුකාරයා, පොලිස්කාරයා ටිවසන් කාරයා ආකාලට්තා මඩයේකා, මීහරකා ගස් ගඳයි මඩ ගඳයි දෙමළ ගඳයි තෝසකරඩිගියමකින් දෙමළ ගඳයි. මුස්ලිම් ගඳයි උන්ට උංගිතරයි සුවද. පාත් කරනවා. පිොරිස් හරියට ජනාධිපොත්තුමා වගේ දාං අධිමින් සිටින ජගත් කියයි ඇයිිලෝරිස් ජ ඇයි චූටිමහත්තයෝ පිලෝරිස් දෙකන දක්වා කට පලල්කොට සිනාසයි කට දා ලැහුවා ඇයි කියලා. හවදවත් පෙන්චන් යන්න නෑනේ මේ ඔය කාලෙ ලංකාව හිටිය ජනාධිපොති ජයාර් ලං හවදාවත් පෙන්චයයි කියලා. විශ්්‍රාමණයනි එන්සාෆිලෝරිස් පැන්ස ඇති ජනාධීපිදනෙක් වගේ උත්ප්‍රසයකිරක පවච්චි කරන භාෂාවෆිලෝරිස්ගෙන් ඉතාම ලස්සන වච්නයක් කෙනෙවිලියට. අපිට මොන පැන්චොන්ද මහත්තයෝ පැචොන්්‍ය අන් ඉති මැරෙන්ඩ මෝන මේ වචන හරියටට හලා තියෙනව ලංකාවේ ගෑනමිනිස්සුන්ගේ මේ දුකයින් ඉවරවෙෙන්ඩ නම් මැරෙන්ඩ මෝන මැරුුණ හම දුක ඉවරවහි කියෙනවා හල තියෙනවා මගේ අම්මා මගේ අම්මට දරුවෝ දහදනෙක් ඇදුක්කින්ද ගැහැනිියක් ඇ හරියට කියලා තියෙනවා මේ දුකෙන් මිදෙන්න්නඩ නම් මැරෙන්ඩ ඕන මරන හම්වත් සැනසීමක් ලැබි ඔයි මැරෙන්න්නවා කියන් සමාර කියනවා මේ දුකෙන් මිදෙන්න්ද නං ඇස් දෙික පියාගන්තෝ අරති නදය කිය ඇස් දෙික පාගන්තෝ සැනස ීමක් ලැබන්තෝ මේ මනස්‍යයක් කොච්ර හින්සකයිද කියන්නක පිලෝරිස් මෝන පැන්සොන්ද මහත්යෝ පැන්ස න් ලෙදී මැරෙන්ද මෝනි වෙනකිසි සහනයක් නෑ වෙන कि ආදාය මක් නෑ මැරෙන්න්ද මෝනි සාහනයක් ලැබන්දන පිලෝරිස් අතර කියක් හෝ ලැබුණ විට එලෝලුවකට වඩ සාඩින්ටන් එකක් ගෙනියන්නට කැමැති. අලංකාර සාරිින්ටන් එකට එලෝල් රාත්තල් දෙ එක තුනක සල්ලි ගේෙදකම් නැත අමු දරුවන් වෙත ආදරේ ගෙනයාම එලවුලුවකට වඩා සාඩින්ටන් එක හොඳය. හමලෝ ඕවුන් අද වෙන සාරින් ජාතියක් ගෙනවා. හදල දීහං ඔය කෙල්ලන්ට. ඕක රූපවාහිනය පෙන ජාතිද කොහෙද කිව්ව කඩේ මහින්ද. පිලෝරිස් ගෙදර යන්නේ නි හත්තගේ අරකුපියල් තුනකද බීමෙන් අනතුරුවය බෝතල් මෝඩියක් තරංමත් අරක් කොටිකක් නොබී ඇගේ පතීර් අමාරුව යන්නේ නැත මං අහලතියන අතහර බෙරිමි කියනවා නොබී කොහොමද බං මේඩිකොකු මමතක් කරගන්න බොන්ඩ ඕන ොබී කොහොමද බං එලවුලුත් එෙක්ක සාඩින් තින්නේ එකක් කරන්නනවා ඔය මුහුදු කරයට වඩා රට ඇතුළටවෙේද්දී සාඩින් සැමන්ටීන් එකක් පින් මාලුවේ එකකු මාරකෑම මේකට මන්දන්නවා වැල්ල කරේ හිනාවන්න පුළ මොකද දෙගලන මාළුව න්ත්‍රරන් ති නිසා අසන්න වසේ. මාරෑ පඩක් මාරකෑම ලකාල අලුත්ත අරතරින් පටා නැත්තනික එක කෑමේ යන්නෙවෙේ.ගේ මාරකෑම පපඩක් ග පපඩමක් වත් නැද්වාගෙනනිකම්. අච්චාරු අවුද රචාර්පික හදන්න බෝනි. සාඩිින් ටින්නේ එකක් දමී ගම ගැමිවහරරිදි තිින් මාලු කියන්නේ. සැමන් කියන්නේ සාඩින් ටින්නේ එකක් කරන්නන. සාඩින් කියන් ටිකල් ලොහු කෑමක්. සාඩි කියන්නේ පෝසත් කෑක්. සාරිින් කියනෙ රස කෑම. සාඩ කියන්නේ ගැමියට සරුසාර කෑම්වේලක ලක්ෂණයක්. සාඩිින් ටිකත් තියෙනවා කියන්නේ උන්ට රාජභෝජනය පව්වප පමේරටේ විිනිස්ස කියලා හිතෙදදැදද? අනි පැත් මන්දන්නවා සමහර ගම්මල ළමයි සාඩින් කාල අනල කාලා අත යන්තන් සෝදලා ළඟෙන්න යාළුවන්ගේ නහයට දෙැල් පෙන්ෙනවා අපි සාඩිින් කෑව ලොකු කෑම සාඩිං කෑව කියලා අත සෝදන්නතුන් ළමයක් ළඟයින්න දරුවෙක්ගේ නහයට අත තියෙනව නග එ හෙම මේ 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 බරුනම් මේි සාඩි කෑම බ කියලා කියනවන එහෙම ඒම කියන කහලා ඔබ හිනාාවෙනවනන් එහෙම ඔබ මනුෂ්‍යයක් පෙන්ඩ බෑ අපේ රටේ දරුවන්ගේ අපේ රට ආර්ථිකයේ පිලොරිස් වගේ හැත්තෑලක්ෂයක් කියන්න ිනි සුන්ගෙන් එකෙක් මේු හැත්තලක්ෂයක් කොතර ඉන්නවා මේ මේ දේ කෝට අස්සේ උගේ ජීවිතර සභාවය සාඩින් කාලක්යන මේ කනවනවෙයි උලා කනවා කියලා කිය සාඩි යන රාජභෝජනයක් වගේ අනේ අර ගස් නගෙන තාත්තා කෙල්ලො දෙන්නට කන්න කියලා සාඩිින්ටින් එකක් කරන්නයනවා ලස්සන වචනයක් තියෙනවා පිලෝරිස් ගෙදරයන්නේ කිරි මහත්යාගෙන් අරක්කු බීලා මරුණේ ගම්බල කිරි මහත්වයා අරක්ු විකුණන හරි එ නමවලන්ඩුගනික බේබද්දු හදන්න අරක්කු ඉකුණනවා? කිරිබද්දෝ හදන් ඕන කිරි මහත්වය එය තමයි අරක්කු විකුණාන්නේ. අරක්කුටික ඇගට වැටනු පසු වැඩියෙන් දොඩ මලුවන පිලෝරිීස් කමලාව ීත උයන්නටද උදව්රයි අමට ෂොට් එකක්ත් දාගෙන සැමන්ටින්ට එකක් ඇැරගෙන ගස් නැගල පොල්ි දකුත්තරන් ගෙදර ගියීමම ටකක් වැඩියෙන් කතා කරනවා. දීනයන් දෙන්නෙක්ම සිත නිසා අක්ක වෙරියේ තිකක් තිබුණොත් පිලෝරිස් ඇත උදවීමේ ආස පිලොරිස් ආසයිනික දෙවිට ෙවිට වයි ික් නි හැපි හැපි පසේ හැපි හැපිතට දාද ගන ගියෙනගන්න නිකක් ලන් ිකක් අපපලදල් සැමට බෝ විට සැමටන් එක කඩන්නේ ගොල් පිරිමිය අලු ගෙදර ඉන්න තියනවා මං අහලා තියෙනවා මේ දොඩමලු මත් පැන්බීපු පිරිමි ඔය බිව් හමයි එකකා එකක විදිහයින අපා අඟදිමං ඇහැවා ඔන්ලන් එක ගැගන්න ෆෝන් එකක් නැතිහින්දා ස්මර්ට් ෆෝර්් එකක් කරඳනුම කවරු හරි විදේශය රටකෙක් කෙනෙකුම් මේරටේ දුක්්පත් දියනියකට ඒ ෆෝනෙ කරගෙන ගිහිල්ලායේ තාත්තා ඒකවිකුරලා බිහිලා කාල කනිි මත් පැන් බිම් තිෙනවන බිව්වහම ගෙදර දරුව වෙවුලනවා ඇයි දන ගස්සනවා ගානවා ගෑනි දනකස්නවා ගෑනුන්ගේ දත් ගලවල හොබ තල කන කාලනිකං එෙන් පිරිමින්න. සමර පිරිමින්න බිය්හමටි එක බිවම හරි ජොලි සිින්දුු කියනවා දෙෙස් එකට ගහනවා පිල ර ස්වා මිනිස්ස මන් දැකල තියන. හිට ගන් සැමටි එක ගෙ ල යන න් සමමාට පොඩි තට්තුුුවත් දාගෙන ොඩි හිදුවක් කියනවා. මගේ පැලි අඳදුර සන්නු. හිතෙනවා බොනා ලිය ගෙඩ නිවසේ පුරායිලිය කරන්න මෙමට විනෝදයන් කාලේ ගෙවන්න පොි ජොලි අද්දානු. ඒම තාත්තලට සමහරෝ දරුවමන් දැකල තියෙනවා තාත්තා බොනවට කැමචි තාතික බිලන් හරි ජොලි අයියේ තාත්ත ලෝස් නෑ ලෝබනෑ බයින්න ගහන්න නෑ සින්දුවක් කියියල් අහසට කාල ජොලීගිවා තාත්ත තා දොඩ මල්ුයි තා වැ ලකාාව පල්නंතජාතික හෙलेना लेෙखතිමක කියන நா්‍ය කාරිනය බ्र के नाතියක් කළ पන්තිලා කිය ලකාल තලටර लසිල කල් ප ළි ජවීරගේ හින් පෙරවාගේත් ලට සේම හමත් නා ක පුන්තිිලා බි්හම හරි හොඳයි. මේක භිවනැතු හමණි අපස විිව්හම හරි හොඳයි. අනේ මේ පිලෝරිසිගේ පවුල දොඩමලි වෙලා සැමැ එකක් කාලා අරක්ක චුට්ටක් බීල ඉන්නකොට කතුවරයා කියනවා. ටින් මාලුවලින් නගින සුවන්ද සරු කෑමවේලක සුවන්දසේ ඔවු හංගී පවප්පා කෑම සුවදේ දි සාි එක සරු කෑම බේලක් ුවේ. බල පාඩං කරබල්ල අම්මාට උදවිමට දියනියන්ට පිලෝරිස් කියයි නැනැන මේ අම්මයි මයි න්න උබල පාඩං කොර බල්ලා අපි ඒ කාලි ඉස්කෝලි නොෝගියකේ විපාග තමයි මේ විඳවන්නේ තමන්ගේ දරුවන්ට ඉගැන්වීමේ ඉහලට දැමීමේ අභිවෘතිි කාමයක් මේ තාත් තලඟ තියෙනවා මේ ගස් බඩගාන්නේ මේ දුක්විඳන්නේ ඉගැ ගත්තෙන ඇතිහින්ද කියලා අදහසක් මේ තාත්තලඟ තියෙනවා ගස් නජින කලට්ටාටත් තියෙනවා තමන්ගේ දියනයක් රැජිනක් කිරීමේ බලාපොරොත්තුවක් ගස් නගින ගස්ගඳ ගහන ළමයිින්ටත් තියෙනවා මේරටඒ සුවඳ ගහන මිනිසුන් වීමේ බලාපොරොත්තුවක් මම දැකල තියෙනවා සමහර තාත්තල දරුවන්ට පහර දෙනවත් එක්ක. ඉගන ගනිල්ලා ඔය පිළියන්දල පැත්ති මම කාලයක් බෝඩිං වෙලා ඉන්න කොට මම මේ කැමරාාව ඉන්න පුතාට කියන්න ඕෝගලන්ට කියනවිදිට බොඩලගන්නකට අප යනවා ඔය මඩපාත පැත්ති කහතුරුව පැත්තේහම ඔය ග්‍රාමිය නාට්ටිය බලන් ඔය මඩපාත පැත්තේෙම හරියට තිබුණවා උන්ඩරට තිබුණට මේ සොකරරිත් නට්නනා ටපු ම හරි ම කරන්නම එකතිදන කවි්‍යරවාමය ලියාගන්න එක හැඩතල ලියාගන්න. සෙට්ටෙ දරට ඇ ලියාගන්න. පොරිි කොල ඇකරමන් ලියාගන්න. ඊට පස්සේ මට ඇත්තටම ඒ වහරි වැඩගත් වනා පස්සේ කාලේ නාටියේක නිග ගන්න නාටික න ගන්නන් වට සාමක්තියක මගේ මතක ඇතුළ තියනවා. ද මගෙත්තක ගිය තව චරිත ඉන්නව නාටිබලන්ඩ ගමේ ගමයාලු එක අයාල්ෙක්කින්න අයගේ ෘතිය දැන් මේේ. ගවයන් පತයක් දදාග ඉන්නයා. එක නර ර ාව වෙයි ට ෙන පෝ ත් දැ ව රක් හරක් පාල ක් න්න. ගොමටි ගවා ಮಲಲුම් ರර ටි හදාගන්න ඉන්නවා. හැබැයි ෑට බීල දරුවන්ට ග න ල මට මಗ ි ද ේ යාගේ ිරිඳක වා සර්ව තක්කරර දරුවන්ට ග න නි. ංක ඒ. පේනවානේ. ඒේ දක්සල පොත්ත රවාමය ියයාගෙන ිහිල්ල ේතිකොක්ොම උගනවා ඉගන ගනිියාව කියර දරුවන්ඩ ගන්නවලු හැබයි ඒගොල්ලන්ගෙත් යටහිවිතේ තියෙනවා ඉගෙනගෙන තමයි මේමනි සවිහල්ට ගිල්ල තියනෙ අදසා මේ අදහස ලංකාවේ නැතිවෙයිදෝ කියලා ගුරෝරයෙක් විදියට මාළඟ බයක් තියෙනවා. ඉගනගෙන මොනවාගරන්ඩද මේරටේ ජීවත්වෙන්ට පොත් කියවන්ඩෝ නිද පොත් කියවන්නේ ඇයි යිැපිවිදනියුම් පොත් කියෝපි ුන්ද නිධ මරාගෙන මහන්ස් වි්ඥයගේ අදහසක් ොත් ඒ සමස්තයක් විදිර ගත්තාම රටක ජාතියක අවාසනාවවාගේ දෙයක්වමං හිතන්නේ. පොල්කඩනෙමිනිහගේ ඉඳං මාලුබලදම් කරමනුස් සැනිදං වතු කම්කරුවාගේ ඉඳං මේරට පහල ඉස්තරයට අදහසක් එන්න ඕන ඉගනගත්වොත් ගොඩ එන්න පුළුවහන් කියලා. ඒ මතමයි ලංකායි ගොඩක් දිසාපොතුරු වාවි වෛද්‍යවුරු වි ඉංජිනීවරු ආවි පිලෝරිෂ්තත්තිනවා. අඩදම්බර නොකරන පිලෝරිස්ට ඈ කැමතිය පිලෝරිසිගේ බිලිඳ කමලා අේ හරි ලස්සනයේ තුම අඩදම්බර නොකරන පිලෝරිිස්්ට ඈ කැමතිය කමලාවති හරි ආදරේ අඩදබර නොන පොල් කැඩුවත් පිෝරිස් කලට්ට වුනත් ගස්ගඩ ගැහැව්වත් ගෑනු මරාගෙන කන්නේ නැති ජාතිය පිරිමියෙක් ඒක කියන්නයා පිරිමියෙක්. ගෑනු මරාගෙන කන්නේ නැති ජාතිය පිරිමියෙක් එනිසා ගෑනු මරාගෙන කන පිරිමින්නවානම් ය වෛද්‍යවරේද ඉංජිනේරුවවෙද ඇමතිද මන්ත්‍රීද මොකද මටතාාදාලනෑ කලට්ටාවෙච්ච ගස්ගඳ ගහන ලරිස්ගෙන් පිරිමිකම ගන ග්ඩවාගේ යෝජනාවක් කරන්න පුුවන් කෙල්ලනේ මොනවදු බලට තියෙන අඩු පාඩු අම්මටූඩු ලොත්තරයිඇදිල වගේ දුප්පත් තාත්ත කෙඩිකපුටත් තියෙනවා හීන දුප්පත් තාත්තලගේ දරුවන්ටත් තියෙනවා හීන මහලොකු හීන නෙවෙයි ඒ මනුස්ස ජීවිතය අදැකීම් ඒ හීනත් එක්ක තමයි අධ්‍යාපනයේ ගොඩයගෙන්නේ ගුරෙක් විට මංදැන් කතාකරට මට මතකයමං චට කාලෙ අර තේදලු ගෝනයක් ඔොලිවෙතියාගෙන් ස්තෝරෝඩ ගිහිදුන්න හම වැඩි හිටියන්ට සතපනහද දෙන ැෙන මගේ අයියට එම සතපන අක්කම් වේෙනු මට හම්බවෙන්න සත විසි පහයි එකකාල ් පැසලක් සතදටයි මං සතදහට දි ලගන්න ඉබී පැන්සලක් හ පාටිකක් සපාකාරය පල්නයාඩිගේ කඩෙක් දරුවගෙන් හනෝ මනාජවානේ රජ්ජුරුව වගේ හැම තාත්තගෙනෙක් මෙහෙම හනකේ රජෙක් තමයි දුවල කියීනෝ මට චිත්්‍ර පොතා මට පැන්සු මඩ රුපියල් පහක් ඕෝන පිළසර ඩග රපිය පහක් අප ඉන්ග්‍රී මහත්‍යය පැන්සැ නමකල ැෑගද දෙන රුපියා පහ ගේෙන්ට කිවවා ස්කොලින් ඉස්කොලින් මහත්තය පැන්සෙන් යනවා රුපියාපහ ගේටකක් තැකදන්න ඇයකෝ මොන්ඩ තියෙන පිස්සුවක් යකෝ උන්ට ආණ්ඩුවෙන් පාඩිගේෙවන්නේ උගන්නනවාට තමා කියාවබ බල නොබල තාත් පැෙන්සුන් යනවා කිය රුපියා පහ ගේදිකොත් ද ි උඹගල ගේ ගොත් අපේ තාත්තා පොල් කරන්නනවා දැන් පැන්සෙන් යනවා හාඩ කියලාදයිද කියලා මට පිලොරිස් ගැන අනේ දෙේයනයේ කියල හිතෙනවා ආධාරයක් මිසක් හැග්ගත් ලබල නැති මිනිස්සු බැනුමක් මිසක් සමාජෙන් ආදරේ ලබන්න නැති මිනිස්සු පහත් කිරීමක් මිසක් පෞුරුෂයේ උසස්සීමක් ලබල නැති මිනිස්සු අනේ දේයනේ කියනවා ත් ද යි පෙන්සේෙනනග රුිය හ ග තැ කිය තාත්තාාවගේ ඉංග්‍රීසිම හත්තය යුතුකන් කොරන්ඩ පැ ගීන්දී පන් කියලා දෙනවා කො විිමලයා එක පුතා ඉන්නේ ගටි කතා මේ වෙනක නමකිව්වෙත් නෑ දුවල දෙන්නගේ අධ්‍යාපන අබුරුධිකාමය කිව්වේ. ගෙදරයින් අම්මගේ චරිතය කිව්වේ එක පාරමණිකන් කොල්ල කොහමත් කෙල්ලවාගේ නිෙවෙයින කෙල්ලකො හැරිගියත් කලෝරවැඩට සැ ගෙදරෙන් දනි. කොල් හමන අටිකරෑ වෙන කොඩ්ඩ රත්යාද ගන.ම ගැටවරයා ඉගන ගත්තෙත් නෑ හරියට කොබ විමලයා පුතා. විමලසේන්ට දැන්දා හතකි අවුරුද්ධාතගේ ලන්ධාරියකින්න ඉස්කෝලයාන එක නවත්තල හේතුව හයේ පන්තිී ඩ ස්කෝලෙගගේ විමලසේන පන්තිී අන්තිමයා වී අධ්‍යාපඩ අබුරුද් කාමයක් තා තටතිබනට අවාසනාවේ තරම පිලෝරිගේ පුතා පන්තිී අන්තිමයා ස්කෝලේයාම අතහර දැමීම පහෙන් ඉහළ ළමයින්ට විස්කෝතුදීම නතර කළ බැවිනිී ම ඉස්කෝලි ගහිලන ස්කෝතු කරන්න හිනයනනේ කුසගින්නක තරම රටක දුක්පත්කමේ තරම දැන්යි ස්කෝලි බිස්කත් දෙෙනවාද බං කියලා ඔවු මා පාසල් ඇන කාලිත් කුඩා කාලි දුන්න හරි දන්නවාවද විතරම මේ කැමරවාත්තියන්ග පුත එකේ බිස්කර යති නම ඇදිි හැස ඇදිී හැස නම ඇදි හැස කියන එක හැදෙන්නේ ඇමරිකන් අධාරකී අර්ථකින් හැී ඇති හැස ඇති හස කාත ලොරගේ ස්කෝත ලොරිගගේන ද එනවා කොට පොටි ග්‍රම ස්කෝලවලට ඇදි හස ලොරගන කොට ගම මැද්ද සුවදේ බෑ අලෝත් බිස්කට් නිකා මැලිබන් එක ලොරියක දාග නවාගේ සුවන්දයි ඇතිහස බිස් ඇමෙරිකන් නාධරලින් බිස්කර දුන්න රටේ න්ට ඒවා කන්තාව ඉස්කෝලිගී ඉන්ටවලගල විස්කෝතු පාපා දෙනෝ. පොඩිපන්තෝල් විස්කෝතුත් තුුණන තුන දෙනවා. කුසගින්න නීම එහම විස්කෝලවල ඉගැගන්න ඔය හොඟක් කොයි පකිීරලා කයිිය ගැහැවවට ඇමෙරිකන්නේ ඇදිහසකාර තමයි හොඩිකාලේ හැදුුණේ මාද ඇතුළුව. අපිට කලින්දීලවන බනිස් ගිඩිය. ගමතියන ගමේ ේකකිරේ බනිස් ෙන් තමයි දෙන්නේෙ එකකට ආධාර සපියයනවා බනිස් දීල තිබුණා මේ පිලෝරිසිකි පුතායි ස්කෝලියයන් නැල්ලූ ොකද හය පන්තින් උට්ට බනිස් නෑ ස්කෝතු දෙන්න ඒ ඉස්කෝලියයන්න්නේ ත් නැලු තා තමෙන් ෆොල්ගස් නගුණු දකින්නට පිලෝරිස් කැමැතින ඇත පුතා හිට වඩ තරමක්කෝ උසස් හැකකි ාවක් කළයුතුතිය ල න මඟගක්ව විමල සේන පොල් ොකම් කරනව පිලෝිස් ාරංචවිය ඒග හොට අවවාධයක් කොළ ඇතියයි සිතා සිටියද විමල සේන ගෙර සිට්න වෙලාවා සොයාගතනොහැක ඕහ ගෙදර සිට්න වෙලාවට පිලෝරිස් ගෙදර නැත දාහතයි කොල්ලට ඉස්කෝලිගයේ පහට තාත්තා පොල් කන්නවා තානවා මටව හොඳ රස්සාාවක් කොල්ලට කව දරරි හොල්ලා දුන්න හොදයි කියලා ංකරන එක ත්‍රස්සාාවදද කියලා. කොල්ල ගස්නජනවට තාත්තා කැමති නේ. ල්ලට කලට්ට කියනවට කැමති නෑ පුතායින්ලාවක් කුවදවසත් තාතා විමලයෝ විමලයෝ කියන කෙපුඩි ආදරය ඇතින විමලයෝ කොල්ලා ඇතයින්න නොක තාත්තා නුරස්සන කාලි තාත්තගේ මට ඇස් දෙක මෙම එකර දෙන්න ඇති කාල තාත්තයි පුතයි විකණ්ඩනය වන කාල දදි හැබ ක් න්න ද පැත්තට අරු. තාත්ත හොරයක් පුතාදන්නවා පුතාගහොරයක් තාතා දන්නවාගේ ඉක් කාලි සභාවය. විමලයෝ. හැබැද ක්ෝල එක්ක එකතු වෙලා ජයිපාලමුදලාලිගේ පොල් ගොඩාදිනවා කියන්. ඒ හඩින් හුලං අඩුඌූ පෙට්‍රෝමැක්ස් ලාම්පු අක්ෂේ පිලෝරිස්ගේ මුහුණ මිලිනවිය පෙටෝමක්ස් ලාම්පුුවක්කිය මැන්ටලේ දාල හුළංග හපුිහැක හුළං අඩුනාා මැන්ටලේ නිිමෙන්නේ ආලුවකය අඩුවෙන්නේ ඒ වගේ මූුණ පුංචුවෙලා ගියා. කවුරු කොහොම කිවත් කාරණය ඇත්තනම්පුතේ උඹ හොඳින් කියන්නේ ඔය වැඩේ න අතර කොර පං. පේනවනේ දර සරණපාල පොල් හොරකමේ ගිහිම් පොලිසින් දෙන වද ඔවව හොඳ වැඩනම් මාත් ගස් බඩගන්නෑ පුතේ හොර කමේ අන්ඩෙ පාපුති ගම ඉන්නවා සරණපාල කියලා මිනිහි පේනවනේද පොලිශයන් දෙන වද හොරෙක් කහුනාම ඇතකටු කඩල කකුල් දෙකින් උඩ දාලා පොලිසි ජ ධර්මචක්කරයේ දාලා ෘෂණෝෂ අරගෙන ලාච්චේ දාලා සැපයි වගේ දැනවනන් හෙමොන්න එකද මෙන්න කිය කියන දෙෙනවද ඉදි කටු ඇරගෙන ඒව නිය පපුතු අස්සේ මෙහෙම එක එකක බස්සලා දත් අඩුවෙන් ගලවලා ගෝනයට මිරිස්කුරුදාල ගෝනීය අසර දාලා කට වහලා හොඳට මෙහෙම දිගෑල්ල සැපට නිදාගණඩ දීලා යටිපතුල් හමයනකංගේ ස් ලෝම්බට ගහලා පේනව දේනවද ඇම නොකමකද කියන්නේ උඹහෙම හොරකං කරලෙම වදදුන්නොත් කොහොමොදයක්කෝම බලඟගින තත්ව දි පිලෝරිස් පුතාට අවවාදයක් දුන් ප්‍රථම වතාවය ඒද පුතා හොරකමට පුරුදීීම විවසා සිටි මමාරු බැවිනි ගඩොල් කැපිල්ලටත් යන්ඩ බයිනං ගෙදරහිට පං මට පුළහං බට කණ්ඩ දෙන්න ටුවක් වැටුනත් ඇසන තරම මේ කෙටින් නිහරතාවයක් අවසානයේ තාත්තා කියේය තාත යෝජනා කරා අ ගඩුල් කපන තැන්ට පලයා පස් කපල වතුර ගෙනල්ලා අනලා ගඩල්ල්චවේ දාලා ගඩල් කපන තැනක්ති නවා පුරුදුවයන් රස්සාවක් විදියට හරිලස්සනයි ඒකත් බැරිනම් ගෙදර හිට පන් මට පුළහන් කණ්ඩ දෙට පෞරුෂයක් තේයටට තාත් ඒතමයි තාත්. තර ම අත්තලන්න මට පුලුවන් ක්ඩ ගුඩදන්න. පොඩි අධනගමත්තියන තොපෙන් කණ්ඩ ජීවත්තිඉන්නේ. මටබොළුවන් හම්බ කරග මටපොලුවහම අරහගි. බලට ගණඩ දෙන්නත් පුළුවන් තාත්තගේ පවරුෂය පිලෝරිස් කිව්වහම ගඩල් කැපිල්ටත් යන්න බැරනම් ගෙදර හිට පං මට පුළුවහන් කණ්ඩෙන්ට කියලා ඉදිකටුවක් ඇහුනත් වැටනත් ඒ සද්දී ඇසන තරමට ගෙදර නි්බ්දුණා ජවානිස් ගාවට ගියා ගමඉන්න මැටිකපන්න පස්කපන්න පුරුදුවෙන් උදැල්ල ඔසවා පාරකීපයක් ගසන විට විමලසේන්ට කෙදිරිගෑ වෙන්දුටු පිලෝරිස් ඉවත බලාගත්තය මාදත් හිතනවා මව්වත් කමක් තියෙන අම්ම කෙනෙකුට දියවත් කමතියන තාත්ත කෙනෙකුට දරන්නට අමාරුබදේ තමයි දරුවන් දුක්කිදීම යුද්ධ කාලේ තිස්සවරුදු යුද්ධ කාලේ මාධදකීමෙන් දන්නවා මේරටේ අම්මල තාත්තල අම්ම එක බස්සේක යනවා තාත්තතාාව බස්සේක යනවා. දෙන්නා බසෝල්ටකටයන වෙලාවල් දෙකට මහරතනේ දෙමාපියෝ කියීනවා මැරනොත් මැරෙන්නේ බස්සෙ එකට බෝම්බය ඇත්ති බො දෙන්නගෙන් එක්කනෙක් එක ගීවත්වෙන් දෝනී දරුවවෙන්නේ. මාරම්මලතාත්තා. දෙන්න වෙනවෙනම යන්නේ. එක බස් එකේ දෙන්න යන්නේ. බස්ට බෝ මැරනොත් එහෙම දෙන්නම මැරෙයි කියලා. ඒ අම්මලතාත්තල මේ රට ඉන්න. දරුවන්ට සැපවිඳින්ද කියලා. තමන් ගන්න පඩියෙන් සොච්චමෙන් ඉතාපොඩි ගානක්. රුවන් වෙනුවෙන් තැන් පත් කරන ෆික් ඩිපෝ සිෙට් එකකක්දන් දෙේමපියෝ මන්ඳන්නවා. සමා අම්මල තාත්තල මන්දන්නවා කාර්යාලය වැඩ කරණාය. ඕTA එක කරන්නේ දරුවන්ගේ බැංකපතුරදාන්ඩේක. තමන්ගේ කෑම්වේලෙන් ඉතුරු කරනවා දරුවන්ගේ බැංකෘරද හැමෝමනෙවෙයි දරවාට දෙන තෑගි දෙන ස්මර්ට්ෆෝන් එකත් විකුන්ල කනජාතියේ කාලකන්න තාත්තල මේරටේ ඉන්නවා. හරිද? දියණියන්ගේ ආත්මගරුත්වයන් නැති කරන අම්මල මේරට ඉන්නවා හැබැයි තමන්ගේ දරුවෝ වෙනුවෙන් වාහන දෙක යනවා බස් දෙකක එකක් මැරුණොත් එකක් කින් දෝනි කියලා ඒ අම්මල තාත්තල ඉන්නවානි දරුවෝ දුක්කින්ද මෙකොරෝන කාලෙ විශේෂේද්ව ලංකාවි ගෙවල් කියීය කම්මල තාත්තල තමන් නොකා දරුවාගේ ආහාර වේල සම්පාදනය කරන්න ඇදද ඔවුන් හේතුවකුත් කිව්වා අපිට නම් මේක තේරෙනවා පොඩිියවුන්ට තේරෙන්නේ මේ කෙටිකතාවේ ඉතාම ලස්සන කොටස තමයි උදල්ලෝසවා පාරකීපයක් ගසන විමලසේන්ට පුතාට කෙදදිරිගෑ වෙද්දිී පිලෝරිිෂ්ට දුකහිතෙනවා කොච්ර දඩබරයේ කුවත් ගොඩොල් කපන්න පුතා කැමතිවෙච් එක ගැන එයට සතුටක් තියෙනවා පුතා තමාට කීකරවීම ඔහු තුළ සතුටක්සේම් ආඩම්බරයක් අේ අර අඩිහතලක්විතර උස පිලෝරිෂ්ට අර ආඩම්බරයි. ලොකෝනාට කරදඩු ඉහළගියයාාට අව රුදාහතක් වුුණට ගජයිලන්ධාරිියාවුනාට නාම්භවනාට අතපය හයිහත්තිය වනාට කොල්ල මං කියන එක හනු එනිසා එයා කියනවා තමාගේ මිට සිරුර දෙගුණකින් පමණ උසගියක් මෙන් ඔහුට දැනුනය ලොකු පුතා කියෙන්දේ හැගුහම කොට පිලෝර සිතුනා දෙගුණයක් උසගියාවවාගෙනකං අඩි හතරබෙන අඩි අටක්වාගේ වුණා පර්නල්ටියයි පවරුෂයයි ලොකු පුතා මං කියන එක හනු ොකද පිලෝර ස්මි දැ දැන් ගස් පාහයද හම්බ වෙන්නේ සෝමරත්න මැටිවලෙන් ගොඩීමෙන් ඇස්වී ගොල් කපන තැන පුතා දැන් වැඩට දාලඉන්න ගොට අනවා. ඇයි දැන් වැඩ අඩුුවයිද පායන මේ බොලන් තවටික දවසිගෙන් ඔක්කමි වරයි ආන් ජය පාලමුදලල් උසගස් ඔක්කෝම ගන්නවා ගහක් තුන්සිය ගාන ලංකාවේ දේපල වෙනද සමාගම් යැයි පසුගිය කාලේ ආපු ද ෆිනන්ස් කියන සමාගම ඇතුළු ඉඩම් බෙෙන්දේසිි කරන සමාගම් මේවාගේ ඇත පළාත්තුළ තිබුණු විශාල පොල්ඩිඩම් ඇරගෙන කුට්ටි කරලා කට්ටි කරලා විකුණලා ජනවාශක කරපු තැන්ක් විශාල ප්‍රමාණයක් ලං කාවතියනෝ. මංගිතන සේ දහස් ගානක්තියනවා කිය. පොල්ලි ගස් කපල ඒ ගස් කොළබට පටවලා ගෘහෝබාන්ඩ කැතයම්බහණන්ඩ ඇතුළු ඒ ලී පරිහරණයට පැතවීම සඳහා පොල් ගස් කපපු ඉඩං ඕන්තරන් ලංකාවේ තියනු. නඩක්තු කරන්න බැරිහින්දා පරම්පරා දෙකතුන පරණ පොල්ලිඩක් කුණු කොල්ලෙට බිකිණීගී අවස්ථා බොෝ ප්‍රමාණයක් තියනවා. ඒ එක අංශුමාත්‍රයක් තමයි මේ ගස් විකිනීම කෙනෙ ක්‍රියාවලිය ඒ දීර්ග ක්‍රියාවලියයක් ඔය අකා ගමේ ගස්්තිික සුද්ධ කරනවායි හෝදන්ට දෙයක්නෑ පොල්ලී පලල කෙලින්ම පටෝනවා ලීමඩුවලට කොළඹ අගිස් කෑලි කෙලිම මාතරේ හුරුම් පෝරණුවල්ට පොල් ගය කර්ටිකඇල්ලතින් එක ඇල්ල කැපුවා කෑලි කෙඩවා දරට මාතලේට කුරුණෑගලින් අනිට්ටික කොළමට වන්දවේ ඇයි ඔහුට සිතුනේ දැන්ය පොල්ගස් නැතිවුවොත් තමාගේ බඩට පහරවදුනු ඇතයි යහෝ කල්පනා කළේය දැන් මේවාගේ වෙලාවල්ල්ල තමයි දේශපාලනය සහ මිනිසාතර ගැටුමත් පටන්ගන්නේ. මංගේ ගැටුම කියන්නං දැන් මිනිස්සුන්ට ගෙවල් හදන්්ඩත් ූනි. හැබැයි එක ඉස්තරයක්ත් නිකං සම්ම තලාවෙල ය නොමේ ක්‍රියාවලිය තුළි. පොල් කඩ් පිනිස් සිවරයි ඒ කම්කරිවරයි. මයකට තේරෙන්න වෙනව ධරණයක් කියන්නං. අපිතම කොළමයිනං ගාල්ලට මාතරට හයිවේකක් හෙදෙනවනි. ඔබ බලන්න අලුත්තවුරුද්දට හයිවේකෙන් කොයිතරම් ප්‍රමාණයක්. නොතරම් විශාල පිරිසක් මේ හයිවේ ක එහෙමේ යන ද කියලා කඩවතින් ඇතුල්ලු නොත් පැකහමාරකින් මාතර කොට්ටාවෙන් ඇතුලු නොත් පැක ගාල්ලි කිසි ගාලය යන සමාර්ර මැද්දෙ පෙටරල්ල වත්්ගහන්නේ කෙලිම්යනු ඉස්සර යද්දි මගේ අම්ම මාතර යන මගේ වන්දනාව යනෝවාගේ ලෑස්ති වෙලා බස්ෙකට ගිහිල්ලලා බස්සෙක් ගණඩයන් නොන කටුවට මඟදි ශීතනය කොටුවෙන් නැක් ගම සමාර බස් ඉස්සල්ලා මනවත්තන්නන්නේ මල්ලිකා හෝටලේ මොරොටතුවි හෝටලේට සරවි. ඊළඟට කළුතර බෝධියළඟ කැටේට වැටෙන වැටිල්ලා හැමවාහනෙම්. එ බස් මෝනිස්සේ කළග ඊට වස්ේ නියවමෝනිස්සය කළංඟ. සමමාට දවලට කාන්ට අම්ලං ගොට නැත්තං ගල්ල පොඩ්ඩ පහුුණ. අය තේකක් බොන්න. කතරග වන බස් එකක්ද. කතරගම ගිහි ලේද්ද හම්බන්තොටින් කිරිහත් තිස්ස මහරමින් කිරිහටි ටිකයි හම්බන්දතොටින් දොදොළු පට්ටියි එදෙකොට කලුතරි මැංගෂස්්ටිකයි මොරටේ මාලු ටිකයි එඩවස්යා පව් බද්ුව පැත්තෙන් එනකොට කොහු ඉදල් ටිකයි කෝමේක දොකරගෙන් තමයි කොළඹේන්නේ වන්දනාවේ ගියාවාග. දැන් හයිවේක දැන් මහම. අර කුඩා කුඩා ව්‍යාපාර සේරමයිවරයි දැන් කොවිකරුණනවද හහිවේක ඇතුළි මල්ලික කවුටලි දැම් බලන්න හම් වෙලතිෙන ද අර සෙනකනෑ මේකම හිතන්ට කවුරු හරි ම මේකෙන් හවදාන් දෙපා කියලා නෙමයි පුතා වරදගන්ඩ දෙපා නුවරට හයිවේකක් යනවා කියලා අර අතදික්කර කර කජිවිකුරන ජුලියන්ගේ වෙලාදාම විරයිමොක හහියිවේගේ ග්‍යාම යටමය වෙන ඒසා යටතතින පොඩිපොඩි ව්‍යාරි වරෙන ග එක දැම්ම ගමින් ලා එක දැම්මම කීල් සක දැම්මම පොඩිකඩොක්කො හෙනවනි අරකේ බුලත් පිතත් තියෙන වතර බෝතලයත් තියෙන අරක්ක බෝතලෙත් තියෙන මාලු ටිකත් තියනු පහේ ටිකත් තියනු ගොඩක්කඩවලට යන්න ඔන්නෑ ඉල් සතමයි ලෝකෝය දියුණු නගරවල ලොක ශප්සිිතරයි තියෙනෙ පොඩි පොඩිය වනත් එ සමතලා වෙලා තමයි හැදන්නේ ඒවා නැති බංග වෙලායන. එන් සනාගතයේ කවරටත් දරුවේ කිහිතඟගන්නවනම් මන් අම්මචන් සිල්ලර කඩයක් හරි ජීදාල ජීවත්වනවා කියලා. ඒක හරිියන්නෑ මොකදේව ෙනස් වෙලය නොලෝකිෙත්තක. පොල් ගස් වද වුනොත් පිලෝරිස්ලා ජීවත්වෙන්නේ කොහමද. එයාම කල්පනා කරනවා. ගස් වදවේ යයි. ගස් කපනවා. තමාගේ අනාගතයේ කපා බිමදමා ඇති බවත්ත හෝට දැනනි. ඔහු අත්තට ඇතුළුවිය උස්ගස් සේරම බිමය පිලෝරිස්ගේ දෙපයටත් වලල්ලටත් මැදී ඔප වූ පොල් කඳංවල පතුරු දරලෙසින් කොලනිියට ඇදෙයි. පිලෝස්්ට පේනවා තමන්ගේ කකුල් වලටයි. ලනුවටයි මැදිච්ච පොල්ගස්. හරි හුරුයි මේකදිගේ ගිහිල්ලා. පොල්ගයි. මෙයාගේ අතරට ඒ නම්විශීණීතාවයන් ඥාතිකමක් වගේ ඒවා පැලිල ඉරලගිහිල්ල කෑලි වෙනවා පිලෝජිෂ්ට පේනවා. සමර පොල් ගස් වල පොල් ගෙඩියක් තබා හනසු කෑල්ලක් පත් නැත දස් උසගිහිල්ල උසගිල්ල උසගිහිල්ල උස ගස්වල්නි පන්නේ ඒ වගේ පොල්වල්ලක්තිය හනසු කෑල්ලක් පත්නෑ. ඔහු සයිමන් මුදලාලිගේ කඩේලඟින් ලක්නය නොබලා ගෙදරගියය මොන ලග්නද අයවැයක බැලිවෙන ඇයද ලග්න බැලිමේ පුරද්ධහට ලේසියෙන් අත්තැරෙන්නේ නැත. අද ලග්නේ තියනදේ පිලෝරිෂ්ට සිතා ගත හැකිය. සෙනසුරාහිෂ මුදුන්ට පැමි සිට්න අයවිුතිය. අයඒ කයි වැයද හයයි. හට හදා ගත්තා. අදයම කයි වියදම ද හයයි. සෙන්සුරා ඇ විල්ලා ලක්්න බලන්න්න ඕන්නන්නේ. පටි එක ලයිෆ් එක තේරුම් ගන්නන්නේ ලග්නෙන්ව මේක වෙන්න කියල එකබල්ල වැඩන්නෑ කියන ළඟදීම රස්සාව අහිමි වෙන ඇත ඒ ගැන කිසිම සැකයක් නැත බයි් කියනවා මෙහෙම කමලාපති මේ මෙන්න මේ බිත්ති හුබහක් බැදලා කඩලා මැට්ටිකක් හල දැන්මනම් පිලෝරිස් ෆොල් ගස් දෙසම් බලාගෙන සිටියේය ෙදර ඇල්ල තාත්ත කෙනෙක් රස්සාවා හිමේනවා බලාං හිටියොත් මේක හුරු ඇති ලංකාවේ තාත ඉස්්සයි කරලා ගෙදරාවොත්තේීම තතාත්තගේ මූඩ්ඩකමොකක්ද ලීසිෙගග්‍ය වාගණඩබෑ මාසගානත් තිස්සේ කොරන තාත්ග මුණන කොහොමද අදරයට කණ්ඩදන්න ඔන්නන් සල්ලිනැත්තන් තාත්ගේ මුණුවර කොහොමද ඉස්කූල් පීස්සිල්ලනො එක දෙන්ද මෝණයට තාත්ග ඩක මොනොමගේද න් Onlineයින් ලස් කියනවා ස්මාර්ට් ෆෝර්න් එකක් කියන මේ මගුල තේරෙන්න්නේෙත්නේ තාත්ත රබරිකිරි කපනෙක්කෙනෙ තාතගේ මූඩ්ඩෙකමොකක්ද කොමඳකින් ජයගන්නේ ලඟදිම රස්සාාව නැතිවෙනවා පොල්ගස් නැතුව එයරවගමින් පොල්ලි පැටවෙනවා කොළඹට අනිට්ටක පැටවෙනවා මාතලයට පොල්ගස් කැපෙනවා ප්‍රස්සාාව නැති වෙනවා ඔහේ වලාගෙනන්නේ මිනිස් සුනිකංර අ නිච්චි තැන කාචකනිික ඔේ ඉන්න ඔහේ බලාගන නිච්චිතතනක්නේ කමලාවතිය හැව්වා මේ මෙන මේ බිත්තිය හොම් බහක්බැදලා මැට්ටිකක් ගහලදැමනක් පිලෝරිිෂ්ට ඇහන්නේ බලාගෙනන්නවා ගේයේ ඇතල හුම්බාස් පැඳදලා බයබෑ සතා සරපහම්බෝ ුනොත් පිලෝරිස් ඒ කතාවක් නෑ මල පැන්නම අපේ ගම්බල්ලන් සමහරයි කියනවා මූඩ්ඩ එකේ ඉන්න කුබරේම ගිහිල්ලඇවෙල්ල හේන ගිහිල්ල විිල්ලතු අම්මහනෝ ඒ තේකක්වත් බනවාද එපායි මල්ල පැනලයින්නේ පිලෝරිස් එහෙම් වත්නෑ පිලොරිස් කරන්නේ පොල් ගස්්ටිකොක් කොම ගමී ඉවරයි ආය මට නගින්ඩ වෙන්නේ තුත්තිරී ගස් තමයි. ගස් ඉවරයි. ඔය මනුස්සයා පොල් ගස් ඉවර වෙන කම්ම කපයිද. ඉවර වෙනකම් කපන්නේ උසගස්්ටික් කපනවා මට පැලගස්වොල් නගින්ට දෙෙනවය පැළගස්වල පොල්කඩන්නේ කෙක්ක කෙක්ක තමයි පිලෝරිස්ගේ කොක්ක උසගස් නෑ උසගස් නගින්ද බෑ තව කොච්චර වෙලා තියනවදමට පැයිබාගයක් වැඩි පැයිබාග පැන්නත් යමුුව ඉවර කරගනමියම් යි මාස් කන්නේට වැසි පල් අරගෙන අහස ගොරවන්නට විය තොරක් චයක් ැති දේසියට ෑවෙන තුරුත් රෑසිට එලිවෙන තුරුත් වැසය පිලෝරිස්ගේ උස්ගස් කැඩිල්ලත් විමලසේනගේ ගඩොල් කැපිල්ලත් එකවරන අතරවිය වැස්ස මේරස්සා දෙකම පාලුවට ලක්කළේය මේරස්සා දෙකම පාලුවට ලක් කලා වැස්ස අනේ කවරු හරි මට අතන තිීනගේ ෆෝර්න එක චුට්ටක් දෙන්න පුළුවන්නම් මේ ං කවිියද දාගත්ත මටක චුට්ටක් බලන පුලුවන් මං කියන්නගේ කවිදාගත්තියයි කිය වැස්ස චමක්කාරයගේන්න පුළුවන් වැව්පුරුවන්න පුළුවන් වැව්පුරුවන්න පුළුවන් චමත්කාරයගේන්න පුළුවන් ගොවිතැන්ට හොඳවෙන්න පුළුවන් හැබැයි තාත්තගේත් පුතාගේ ත්‍රස්සාවල් දෙකමන ැතිකරා වැස්ස ගඩොල් කපන්න පුළුවන්ද වැස්සේ ගඩොල් වීලන්ඩ බෑනි ගඩුල් කපන එක නැවතුුණා අර උසගස්වල නගින්ඩ පුළුවන්ද වැස්සේ එක නැවතුුණ මට මතකයි මේ පරාක්කම කොඩිතුවක්කුලිව කවියක් තිබුණා මම උසස් පෙළ කරපු කාලි වැස්සත්ේ කරස්සා නැතිවිල්ල ගැන කවිය කියන්න හරිඒ තිබුණ මෙහම ධනපතියෙක් ධනිය ගෝපාල කතාවස්තුුවෙන් බොහම සල්ලිබාග තියෙනමික් කියනවා කිය හිතන්නකු පිසන් ලද්ද බත් ඇත්තමි දොවාගන්නලද කිරිය ඇත්තෙමි නදීතෙ රස්සල පිරිවරහාබසමි ගි නොද දල්වා ඇත මගේ කුටිය නොතමේ මේ ගය කැමතනම් වහින්න කණ්ඩ තියනවා බොන්න තියෙනවා ගෙදර දෙ වෙන්න සැපතිගෙනවා වල් පොඩිය එකෙක් බයිනෝ ධනය ගෝ පාලොතොප කොරරු දනවාදියකි එක්ටැම්ගේ කුටියට වී තනියෙන් ගයක් හදාගෙන එක්ටැම් ගයක්වාගේ තැනක මහාසනිවර්සා විදුලි කොට කොට වහිනවා ගෝපිකාව තුරලට ගෙඩ ගෝපිකාව හරබ බලන්න කාන්තාව. තුරල්ල තියාගෙන විද්ජුලත උන්ට විදුලි කොට්න බලබල ඉන්නවා අම්මතව ආාවනෑ ගස් කපනවා කිරිකට්ටියේ උදේරැයින් තාත්තගේ කුලිවැඩක් හොයාගන්න දොළ ගැලුවත් හෙටවූ දේට කොහමද ඉස්කෝලයන්නේ ගස් තෙමුණොත් නම වැටෙන්නේ නෑ අම්මට හෙටදිනට පුංචි පැලේ මන්තනි වුණු වෙලාවේ පමාවෙලා වැහැපං වැහිවලාවේ පරාකුණ කොඩතුවක් වේ පොඩිමල්ලීකෙන කයිපන්තිය දැන් වැස්ස නිසා රස්සා දෙකම නැතිවනා ළඟ ප්‍රශ්නය වැහි කාලට කොච්චර කෑවත් මදිය ඇයි හිීතල්ට බඩගින්න බඩගින්න දන්නේ බඩගින්න හිටපුුව එක බඩගින්නයි හාමත් වෙල්ලයි දෙක් වේලක් නොකෑල බඩගින්න වේල් දෙකක් කෑවෙනත්තම් බඩගින්න වේල් තුනහතර කාවෙනත්තම් හාමත් වෙනවා මෙම ඉන්න කොට බෙල්ල කහකාගන්න කොට පිලෝරිිස්ට ආවජෝබ්බ එකක් ගස්්ටිකක් නගින්න. ගහට නගින් දහගන කොටම පිලෝරිිෂ්ට දෙනවා මුදලාලි කමයක්. ඔන්න පිලෝරිස් අධින් පස්සේ උඹට අපේවත්ති ගස් නගෙන කරදරේවරයි. කරදරීවරයි. පොල් කඩනගමන් මේ කබෙද්දාලදියන් කරටියට. ජයිපාල මුදලාලිට බික්නමේ නාකි ගස්්ටික නාකි ගස්්ටික. පොල් ගහකට නැගල උසගහකට නැගලා. ඒ ගහවඩ කබේදාලා බහින්න ගහක දෘපියල් දහයක් ගන්න. පිලෝරිස් ගහත් නැක්්ගහම් පොල්ටික් කඩා ගණ්ඩක් පුළුවන් දෙකයි පනහක් කොදර ගෙවන කබේදානඩක් පුළුවන් තමන් නැග්ග ගස්වල මෙච්චර කාලෙකට බෙල්ලට කබේදාන්ට සිද්ධේෙනවා පිලෝරිිස්්ටම තමන් අතගාපු ගස් දස් නෑදෑයිු තමාගේ රස්සාාව බිම පෙරලා දැමීමට කබේදමාදීමටය බෙල්ලට කබේදාණනවා තමන්ටම ඒනම් ඉක්මං කරම් පිලෝරිස් පිලෝරිස් කිසිත් නොකයා සිතක් කයක් සිතක් නැති කයක් නැතිමෙන් ගසටත් නැග්ගය ගස ලිස්සයි. ගසේ පාතරෙනු පොල්ලතු තමා බැලඳ ගැනීමට අත්දිිගු කරන මවකමෙන් හුර දර්ශනය වේ. ගහට නගිෙනකොට ගහය වඋඩයින පොල්ලතුූ බදා ගණ්ඩවාගේයා ගැන්ගේ ගෑවෙනවා. අනයහිි මරාදාන්න හදන්නවාය කියනවා මේ ගහ කපනොවාගේ ඒ උදඩතීන අතු තමන් ගැන්ගේ දැවටිනවා. ගහයි තමනු යතර තියන සම්බන්ධය මගේ නං අදහස. විශ්වාසා පරමාඥාතිී වගේ එකක් එකයන්නේ මේ ඥාතියෝ මේ ගහ කොළ ඔහු කඹපොටක් අතින් දරැගෙන ගසේ මැදක් නගින විට කැපූ පොල් ගස දෙසින් ජරස් හඬක්කාවේය එක ගහකට පිලෝරිස් ගිහිල්ලා ගහේ කරටිහරියට කබේදාලා ඒ කබේදිගේම බැහැලා ඒ කමේදීලා තව කමයක් තිබුණ ඒකත් තරං ඊලං ගහටත් නැගලා ගහ උඩ ඉන්නකොට කියනවා ඔහු කඹපොටත් අතින්ගෙන ගසේ මැදක් නගෙන විටර උස ගහක මැද්දට ගියාම කලින්ගහ කබේ දාලා මේ ගහේ උඩ ඉන්න කොට නැගි පොරෝ හතරක් වේගෙන් එහා මෙහා යන බවත් පිලෝරිස් දුටුවේය පොරෝපහර වැදී පොල්කන්දේ අරටුව මතුවන බිට පොරෝගත් මිනිසුන්ගේ සයිමත් මස්පිඩුවල මතුවන දාඩියබිඳු. ඔහු ඇස් ගිනිවට්ටන තරම් දිලිසිනි. ගහ කපනවා පේනවා අනිග්ගහේමයා නගෙනවා බෙල්ලට තොන්්ඩුව දාන්න. පිලෝරිස් නැගියම නවතා ඒ දෙසෙ බැලීය. බ්්‍රාස්ගෑ පොල් ගස පෙරලෙනවාත් සමගම කුමක් දෝ කම්පනයට ලක්කෝ පිලෝරීස් පොල් කඳදිගේ පාල්ට රූරාගෙනවිත්බිම වැටිනිි අරගහ වැටෙනවා දැක්කම මේ ගහේ මැද්දහිතපුූිලෝස් ගහ දිගී ඇවිල්ල වැටනවා. තමන් ෘතිය කරපු තැන මට කියන් තෝනි මිනිස්සු එහෙම වැටෙනවා. රස්සා කරන තැන්වල මිනිස්සු මෙහෙම මැරෙනවා සුමති ප්‍රකාශනායතන ලක්බිම පත්තරය ගහන්. අර්ලිය පත්තරේ ගාපතන සරසි පත්තරේ ගාපතන සුමතිකෙමක් කාලය රස්සාාව කර. දවස එක පාර ආරංචි වුණා මැසින්නකන්න කොල්ලා මැසිමට අහු වෙලා කියලා. අපි ගියාම මුරතදේහයක් නෑ ලේවිලක් විතර තියෙන්නේ මැසිමක් කියන්නේ මේවාගේ කඩදාසියක් අර යකඩ රෝල් අත්තෙන්යත්දී මේක පින්ටන්ඩෝන එක තෙර පෙන්ඩුවන් එනම් මේ කැතුරි කරදාසයක පරර්තරේවත් නෑර යක රෝල් ලස්සි කූ විශාල සිලින්න්දර් මේවා මැසින් මන්ඩර් වැඩේ කරලා ඊළඟ ප්‍රින්ටකදදාන්නට මැසිිම හෝ දඩුවන රන්ට එක දදා තමයි මෙහමැසිම කඩකඩා හෝදන්නේ අනරෝධර පැති තරුණයෙක් අලුතිෙන් ඇවිල්ල වැඩපුරදුුවවෙන්න උන්ලවවානේ මැසින් හෝදන්නේ මැසිම හෝදනකොට දන්නතු වෙනක් කෙනෙකු ශ්‍රච්චක දාලාතිබුණ කෙෂ්ටිකෙන් ඇදලා අරන්තිබුණේ එහා පැත්තිෙන් ආවා මොනෝදාවී කඩදාසයක් වගේ අර ඇතුලෙ ගැනුව ගෙල්ලාවා ලේවිලයි පැයක්ඇතුලත. ංඟාරායිෙන් පොඩි හන්දුරු ඇවිල්ල පිරිත්දූලක් ගැටගහල කොළමනගර සභහාවේ ජල බෞසර ඇවිල්ල මේ බොහොමිය සෝදල අරතරුණයාගේ මුෘතදේ මුරතදේහයක් නෑ කෙල් කොට ඒකරදාලා සීවිල් කරලා ඒබයි මිනිස්සු කියන්න ඒ මළ මිනි අන්රාධරේටය්වා කර්මාන්සාාලාාවට ඕෝඩේකාවා ඊළඟ ප්‍රින්ටං ෝඩේ එක පටන්ගන්න අර මැසිිම ර කරන්නවා මිනිස්සේම තමයි. ජෝධනයේ තියෙනවා ඩෙඩසි එක ගොළුමුහුද අධික උෂ්නපතය වරක් අපේ ගිහිල්ල ඉන්න කොට සද්ධ කීපයක් හැවුණා දරස් දරස් ගාල දහවල් කාලෙ විශාල උෂ්නක්ත්වය වෙලාවෙේ වැඩ කරන පකිිස්ථානු කම්කරු හතර දෙනෙක් හයවවෙනි තට්ටුවෙන් වැටල දරස් ගාල අ්ව ්‍රස්නට ඉන්දදියානු සමාජපි දකල තියෙන ඕන තරක් අර තිරික් කලවාගේ පදින බිනිස්සු. විශාල අවේ මේවා අයද්දී මැරල වැටෙනවා. තමන් නැගපුුවර ගහ කපල වැටෙද්දී ඒ කම්පරට මේ ගහෙෙන් පිලෝරිස්් වැටෙනවා. ඉස්පිතාලි ගෙනනිච්ච හමකුවා ආය පොල් ගස්නගෙන්ඩ එපාලෝකෝන් නැහේ පෙලෝරිිෂ්ට දොස්තරකීය. මේ ගණ්ඩ සල්ලිනෑ මිනිස්සුන්ගේ දුප්පත් කමේ අන්තය මොකක්ද අන්තේ මොකක්ද ගම්මල මිනිස්සු එක කරනව කියලා දන්න මද මට ඇත්තරම සතුට හිතනම එක දැක්කම දුප්පත්කමේ යටම අඩියමොකක්ද කියල මේලේක කිය දන්නෝ එක ජීවනද දකීමක්දමන් දන්න මෙ මගේ න ජීවනද දැකීම් ිො ස්පරිතාාලෙයට ගෙනයාමට සයිමන මුදලාලි රෘපියල් පණහක් දුන්නේය. වාහනේක දෘුපියල් සීයක් ගන්නා බැවින් කමලාවති ජයපාල මුදලාලි ළඟ ආහාර මුද්දර උකසර තැබිවේය. රුපියල් තිහේ මුද්දර දෙකටත් විසිපහේ මුදරතුන්ටත් භමිතෙල් මුදරයටත් ලැබුණනේ රෘපියල් ලසුවකි ආහාර මුද්දර උකසර ගන්නේ දෙකෙෙන් පංගුවටය ග්‍යම්මගේ රටක් මේක. කාලකන්නේ. වෙනදාම ඇතුළි තියෙන අමානුෂ්‍යික් කමේ තරම මිනිස්සුන්ට දීල තිනො ආහාර මුද්දර කියල ජාතියක් ඒක දුන්නම සමපකාරෙන් භූමු දැල් ටිකක් දෙෙනවා ඉස්සර ඒක දුන්නම පිටිරාත්තලක් දෙනවා ඒක දුන්නම හාල් සේරුවක් කම්බ වෙනවා ඒකෙන් තමයි මේ මිනිස්සු ජීවත් වුණේ දැම්මකට මිලක් තියෙනවනි හදීශයකට මිනයගොරතියෙනවා දේපලක් දමක් විුණම පුතා රටයවාන්ඩ එක පන්තියක් කඩේ කුලියට දෙමු ත පන්තියක් ගෙදර කාබරයක් ඇනෙක් එක කුළියට දෙමු තව කොටසක් නයක් කිල්ලගමු තව කොටසක් ගෙදර තියෙන ලෑන් මාස්තරයක් තැක්්ටරයක් මෝඩසය කලයක් උකස් කරමු තව කොටසක් පවගේ කාලයක් පිදැක්කා ප ටජීවත්ච්ච මිනිස්සු ඉන්නම උකස්කඩු මධ්‍යස්ථා ලග මාලයක් කරාබ රත්තරම් බහණ්ඩයක් උකස් කරමු. මොකොවත්ම නැටිය කාට තිබන කූපන් පොත හාල්සේරුවක් කම්බ වෙන භූමිතිෙල් ටිකක් කම්බුවෙන හැබැයි ඒක උකසට ගන්නේ භාගකත හාල්ටිකයි සීණිටියි භූමිතිල් ටිකයි වටිනාකම රුපියල් පණහයි නං ඒ ඒ කකාඩ්ඩෙක දීලේ කූපන් පොතදීලා පහ බඩුගන්න ළුවන්න්න ඒක මුදලාලි ගන්නේ දෙකෙෙන් පංගුවකට විසි පහකට ඒම ගත්තා සලි මදිී මේ දෙකෙෙන් පංගුවට ගත්තේ ජයපාල පොල්ලීදම ජයපාලගේ ගස් කපන්නේ ජයපාල ජයපාගය මුදලාලි යයි පාල මුදලාලිගේ පොල් ොඩ විදුලේ ඇත්තේ රුවන් වලි සෑයමෙන් උසටය පොල් කඩලා කඩලාගිවි රුවන්වැලි සෑය වග තිෙන. ඒ රුවන්වැලි සෑය වැඩ පිණින් දිනපතා තාත්තා බැලීමට ස්පිරිතාලේ යන්නට විමරසේෙන්ට හැකිවිය කොල් හොරගගරා පොල් රුවන්ලි සෑය වැද පිණෙන් පාමසිීෙන් ගන්නට ලියාදදුන් බෙද් ොලික්ස් බෝතලය ද ලෝබනැතුව ගන්ඩීමල් සේට හැකි වේ නිසාය. තරමක් වැස්සතිබුන් නිසා පොල් ගෝනිි දෙකතුනක් ඇදගෙනීම අමාරු නැත. තාත්තා ගෙදර කැදවාගෙන දවසේ සුමානයකට විතර. හල් මාලු එලවුලු අඩුවකුඩුම රැගෙන ගෙදෙටතාවේ විමලසේනය. පිලෝසි තම් පුතුගැන ආඩම්බර විය. දන්න ෑනේ හොරං කරා කියිය. හරි ආඩම්බරයි කොල්ලා. අන්න කොල්ලූ. ඇරිදිනවා. මනැති දවසක වගකීම ගණ්ඩ තාත්ත පුපුතා ඉන්නවා කියලා බර වැඩ හුරු වූ මස්පිඩු වැඩ ඉල්ලා කෑකසන්නක්මේ රුදුන්දේ අර වැඩ කරලා වැඩ කරලා මස්පිඩුද ඔය වැඩ කරනව නිකන් ඉන්න වැන කාරවා කියලක කියිය ඇබ කොල්ලා ඉන්නවා බයිහිතුන්නේ පුතා හොරකන් කරලා හොරකන් සාධාරණය කරනණය කරන්න බෑමට සාහිත්‍යය ගන්නද බයි සාහිත්‍යය හොකමඟ කියනය මට කියන්න හිතෙනු නිකන් ඉන්නගමන් කියවන්න කෝ සද්ධර්මා ලංකාරේ ආරං්ඥකාබේ ස්තවෙර වස්තුව හොරෙ ක්‍රහත්වේ නැහැටිය ඒකතිෙන බන කතාව අරර් සමරකෝන්ගේ නාටේ කරුවේ කියැදන ඉඩම කියලා නාට්‍යයක් නාටේ පටන්ගන්නකොට මට මතකයි මේක රඟපෑවේ නීල් අලස් කියන නලුවවා කැල්ලනිින් පාල මිටි පුටලුවා නාටේ පටග නොට තිෙන්නේ බොරැල්ල පොලිසි ඕයිසේ මෙමින්න බැබැත කඩුව කඩුවේ ඉඳ කඩු අර පොළු අල්ලගෙන පොකට ගහපුුව එකෙ ඕයිසිීත කෑ ගහනු පොලිස් කාර ඕයි ඔයි කියන කාටද ස්යි කූඩු ඇතුන කග ඕයි පොට ගැ්වා තමයියයි තමස දන්නවද තමසර දේරනවද සුමාන දෙකක් කිස්සිමන්ගේ අම්මට සහලෝල වන ඩිස්පන්සිනට ගියා වූ බෙත් දෙන්න ස්පිරිතාල්ට ගියාම් වෙේහෙත් නෑ සුමාන දෙකක් කම්මට කණ්ඩනෑ ගඩ තැනක් නෑ නය ල්ල ගණඩ මිනිෙක් නෑ මන් නැ්ග බස්ස එකට බොරැල්ලි ගැව්වා මිනිහගේ පස්සකට ඒකින් තම යම්මට බේෙක් ගත්තේ මන්ගේ සල්ලි බැංකුවේ දැම නෑවයි ඕවයිශීත කියනවා පොගට් කාරේ විමල සේන කරේ හොර කමක්ද නැද්ද කියනක කෙටිකතා කියන්නේ කතන්දරහා දන්න නෙවෙයි ප්‍රදේශ දෙෙන්ඩ නෙවෙයි හොරකන් කරන්ඩ කියන්නත් නෙවෙයි හොරකං කරන්්ඩ එපා කියන්නත් නෙවෙයි බිමල සේනක ජීවිතයේ තේරුම් ගන්න තාරුණය තේරුම් ගන්න දුප්පත්කම තේරුන් ගන්න මොකද උනේ කියලා තේරු. පනුවිඩයක් කරන්ගෙනවා. අරක්යි කුන්න මනුස්සය කිරි මහත්තය. මාමේ මාමේ! පිලෝරිස් මාමේ! මොකදවන් බෙරිහන් දෙෙන්නේ. මාමේ ආන් ජයපාල මුදලල්ල මිදල විමලසේනයක් ගස් බැඳලා අහු වෙලා විමල සේන කියන්නේ පුතා පුතා ගස්බැදලා ගස්බද න දැන්න න ගම්වල තිවිච්ච මානුසික දන්ුව අග්‍රම. ැත්ම සිල් කියල ුබ එකගේ ගහන්ට ගස්දනවි දදි ප ්‍රටික කරල න. ගහි තෙලගටගහනු. අයිෝ මගේ කොල්ලා මොන අපරාධයක් කෙරුුවද දෙ කියනේ ගහෙන් වැටිච්ච පිලෝරිීස් අමාරුවෙන් හැරමිටි ගදහා කෑගගහ දුවනවා මගේ බුදු පුතේ බ මොකද්දම කරගත්ත විමලසේනට අම්මාගේ ආදරය අදතරම් අවශ්‍ය වූ තවත් දවසක් නැත අම්ම කෑගහන බුදු පුතිේ බො මොකදමි කරගත්ති පුතාගේ බැමිලිහන්නට තැත් කළ මව මුදලාලිගේ ගෝලයන් විසින් පසෙකට ඇදැබෙන පැත්තකර විස කර කලාවති ගස් බැල ගා හොදම මුදරලාලි ගೋලි ොතක. ලොකු දුව විමල සේනගේ නාසේන්ගන්න ලේ ගෞන් කෑල්ලෙං ගිරා පිස්්දවනු පි හැරමිටින්ගේ පිලෝරිස් දක්කා විමල සේනගේ නගී පිලෝරිස්ගේ දුව ලොකු කෙල්ල තමන්ගේ ගෞමෙන් අරයගගේ නහයිෙන් කටින් ලේදාන කළින් අම්බානගග හලා වටයට මිනිස්සු ගමය අය වටවුණ අසල්වාසිීන්ටික මිලසේන්ට කඳුලු පිරී තම න තට වැලිය හුරක් ගැසුවක් සේදනාවක් ඇතිවිය එක පාරම් වැළිගෙහෝවාගේ දවුණා ඔක්කොම් බලන් ඉන්නවා මම හොරෙක් වෙලා ගහක ගැටගහලා ඇස් බොඳ වෙලාගා මුණ ලේසිරස්සාාවක් කොයාගෙන පරර බල්ලෝ මුදලා ලි බයිනවා වැඩිවෙලාවක් කියනෑ ජී ප්‍රතියාාව පකදද කරේ බැමි ලිහා දැමූ පොලිස් නිල්ධාරී ව හු. ඉඳනු වැළගෙදියකට කොටා චප්ප කරන කපුටු රෑනක්සේ. විමලසේන්ත වටේ විමලසේන වටේ පොරකෑහ. කුළගෙරිි තරම් බරපාරවල් වැැස්සකින් පසුව ජීප්‍රථේයට බීසි වෙනසේ අවසාන පාපාරෙල්ල වූයේ ඉනිස් පැටටර්ගෙන. ජිප්පගෙන් බැස්සා ලිස්සා වැලගෙරියට ගාහනගේ චප්පවෙන්ට ගාල 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 ගාලා පයින්ගහලා. ගැජප ඇතුට විස්. කමලාවත ලොක දුවක් සිහන් ඇති වැද වැත්නු පිළි දස් දුටවියය අම්ම කෙනෙකුට බලන්ගන්න අම්ම වැට්න කලන්තෙ දාලා. මා සිදුවීමක් කියන්න. මාවරක් දම්පා පන්තිගිහිල් එනොට කිරිඳි වැල හරියේ ඔය කිරදවල මලශාලාව කෙනෙක්ගේෙයි කිිල්දවල මහිවිද්‍යලි ශිෂ්‍යාවකගේ ඕෝලවල් පන්තිවිතන ශිෂ්‍යාවගේ ප්‍රශ්නයකට අර මලශාලාය මිනිස්සූ මල් ශලාවෙක්ෙනගේ නංගිතම යාල්ල තියෙන්නේ මල්ශාලාවය අය ඒගලග නංගි යාලුනා කියලා ඕලල් පස් වෙච්ච කොල්ල එෙක්ව ඔයයි කිරිදල ටවුම ඇද්දේ කෑලි කෑලි කපල මරලති වුණ පාර කෑලි අම්ම කෑලි එකතු කර කර කියනවා අනේමගේ පුතා ඉස්පිරිතාලිගෙනියන්න කියල. අර කෑලි එකතු කොරනවා අම්බන් අම්මල එහෙමන අම්ම කළන්දාල වැටුණා අවට රැස්ුවන්ගේ මුහුණු මත අප්‍රසාන්න සිදුව මැදන විට ජී ප්‍රථේ පණගැන්වින ගෙට වැඩී දොරවසා ගන්නට සිතු ජයපාල මුදලලාලි ගේ දෙසර පේනගීිය ජිප්ප කරදාගත්තා ගියා. පුවක් විතරක් කපපු හනසුවත්තක් විතරක් කපපු කිසි දවසක මේ පාවිච්චන කරපු හැමදාම මැදල මහත් වෙලා තියෙන පිහිය පිලරිස්ගේ අතර කෙටිකෙටියේ හිරවූ උල්පහිහය ජයපාල මුදලාලිගේ බාහුවක් එක් පරම සිදුලු කරේය ගැව ජයපාල මුදලලාලිගේ බහුවක් හිිල්වෙන්න. කිසිවෙේ කෑගසා ප කෑගසා පරවන ජීප්‍රතිේ නමැත්තුව. ෑග හලිවෙරලා නෙමැත්තුව හම පොලිස් නල් දහරු කන් කෙටියෙන් අල්ලා බීසි කරන බලල් පැටවකුමෙන් පිලෝරිස් ජීප ප්‍රතේ තුලට දමාගත්. කොල කැඩ්ලයින් අතපාය කඩාදනීන්න දැහන් වැට්ලයි ඉන්න පෙලෝරිස්ට දාල දැම්මා බාලාල් පැටියෙක් පාගේ විසිරාතුට විිස්තර කල නොහැකි හැඟීම් වලින් ගම නිහඩ විය දැම්මගේ අහන්න එ පාමේ කෙටිකතාාව ප්‍රශ්නය වලා ඊට පස්සේ මොකක්ද වනේ උත්තරය කෙටිකතා කියයන කතන්දරනෙවයි ෆිලෝරරිස් මැරුුණාද ල්ලමැදගක ෙටිකාතාවල නෑ පුතා ඊට පස්සේ තොරකන් කරාද නිච්චි තවසයනයක් කෝ නි්චි ආරම්භයක් හෙටිකතාවලට නෑ එනම් මකද තියෙන්නේ ඉවරකන් දහරණ වේකත්වේ තියෙනවා සිද්ධයක් ගොන්නගනෝ චරිතයක් ගොන්නගනො ගමක් නිහඩ වෙනවා බිහිතිය අසාධහරණය අයුක්තිය දුප්පත්කම නිහටතාවේ කියන කාරණා ඔක්කෝම සංශිප්ත කරනු මේ කෙටිකතාවෙන් අපි උත්තරයක් ලියද්දී මේ කාරණ ඔක්කෝම එක තුකට ගත් ොත් එහෙම දැන්කේත හැකි හැත්තෑ ලක්ෂයෙන් එකක් ගැන කිව්වට දැම් මේකේ හැත්තෑ ලක්ෂේ ගැනම කියවෙනවා එකෙක් ගැන කියන්නේ හැවයි අපේ රටේ සාමාන්‍යය බහුතරේකගේ ජීවිතය නීතිය ක්‍රියාත්මකම විදිහ සොරකම් ආරම්භවනි විදිහ කුසගින්නයි සොරකම අතරේන සම්බන්ධය දුපත්මනියාග ජීවිතය පවතින විදිහ ඔුටතින පීඩනය ගසයටට ගොස් ඉහලබල නහුට කරත්තරෝදයක ගරාදිසේ හතරවට්ට විහිදුනු පොල්ලතු ඉඩ සහ අතු අතරින් එල්ලා වැටින පොල්වලු පෙනේ ඒවායින් පැසුන්වල තෝරා ගැනීමට අමාරු නොවේ. ගසයට සිටම පැසුණු වල්ල තේරෝ හෝගේ නම කලට්ටාවිය ගස් ගෙඩිකඩන සෑම මිනිසකටම ටිකක් පාත් පෙළේ නවා කාරූඩ කිරීමට බුදධනා පිටියෝ ගැමි අමතක නොකළහ දැංකෙටි කතා ආරම්භිටයන්. අපිට නිධන්තරයෙන් මතකේටග මතකාවාර්ජනාව අවුස්සන්න හේතු ක් ගොඩ් නඟනවාකෙටි කතා ඇතු. වුද විපහක්තුල නැග ගස් එක දෙකර තැබු හොත් දිවිවෙලෝකෙක් නගන්නට ඉඩ තිබන නගින්න හැම ගසකීම බසින හයින් දිවලෝකයට හමට සිදුවන්නේ නැත උසය ගස්නේ කෙටිකතාව කිවේ ගස් පේලියර් තිබනන් දිවිලෝකකිරන තිගින්බ කියලා එමගේ කෙටිකතාවේ අවසානය අපරාධ කාරයෙක් වෙන්නේ කොහොමද පිලෝරිස් අර සාඩින් කතාව. එෝරිස් අතට කියක් හෝ ලැබුණු විට එලෝලෝකට වඩා සාඩිින් ටින්නේ එකක් ගෙනියන්නට කැමැති. අමුදරුවන් වෙත ආදරේගෙනයාමට එලෝලෝකොට වඩා සාඩිින් ටින්නේෙ හොඳය. පලෝරිස් ල පෝසත් මිනිස්සු නෙවෙයි උන්ට සාඩිින් එකක් කෑමත් මහලොකු කෑමක් ඒ රාජභෝජනයක් ඒක තමයිගේ තත්තේ ජීවත්වීමේ අවම අයිතිය නැති මිනිස්සු. ආරවේල් තුනක් නැති මනිස්සු අධ්‍යාපනක අයිතින් නැති මිනිස්සු වඩාම පීඩාවිදිෙන මිනිස්සු පොඩීසියේ වැඩිම පීඩාවට ලක්වන මිනිස්සු අරක්කු ටික ඇගට වැනු පසු වැඩියෙන් දොඩමළුවන පිලෝරිස් උඹල පාඩන් කොර පල්ලා අම්මාට උදවීමට එන දීනියන්ට පිලෝරිස් කියනදී අපඒ කාලි ස්කෝලිින් නොගයේ ක විපාක්ක තමයි මේ මිද වන්නේ අබුෘධිකාමී තාත්ත කෙනෙක් අබුෘධිකාමී අදහස දෙමා පියන්ටත් එෙන්ට කිවවද රුපියල් පහත් දීනර දෙමින් පිළ නෑ ඇසුේ නෑ පිලෝරිස්ගේ සිතේ සියුම් බේදනාවක් ඇතිබිය ඉස්කෝලීින් ඉංග්‍රීසි මහත්තය විශ්‍රාමයනවා එයායටට තෑගි දෙන්නව රුපියල් පහත් දෙන්න හොඳයි ඒ උත්සවේට මමනෑ ඇයි මම නැත්තේ මම මම නෙමෙයිද එමන් කලට්ටහින්දද ගස්ගඳගහනෙහින්දද වේදනාවක්කාාව. පුතතාක් තමාමෙන් පොල් ගස් නගනු දකිින්ද පිලෝරිස් කැමැතින ඇත හේතුව පැහැදිලි පුතේම්ඹ කලින් කිව්වා මතගනේදර සරණපාල පොල් කටල පොලිීසින් ුටිකන හැටි මට වඩා හොඳරල සාවක් කර පං. මල සේන ගෙදර සිට්න ේලාවක් සොයාගන හැක ඕ ෙදර ට්න ලාවට පිලෝරිසිස් ගෙදර නැත සයිමන් මුදලාලිගේ කඩයිලඟින් ලග්නේ නොබලා ගෙදර ගියය ජීවනදදකීම ආහම ජීවනදදකීමේ සභාවේ තේරුන් ගත්තහම ලග්නේ විශ්වාස නොකරයන දයිවේ විශ්වාස නොකරයනෝ කර්මේ විශ්වාස නොකරය නෝ සමාජයේ දේශ පානාර්ථික සභාවේ මිනිස්සු තේරෙන් පටන්ගන්න. ය පොල් ගස් නගෙන්ඩෙ පාලොකූ හැ දොස්තර කිව්වා. මාමේ මාමේ ආන් ජයිපාලමුදලා මිදුලේ විමල සේන ගස් බැඳලා අපරාධකාරයෝ. මේරටේ අපරාධ කාරයෝ පොලි ගෙඩියක් ොරකං කරන මිනිස්සූ. කුස්සගන්න නිවාගන්න පොල්ගෙඩියයක් කොරකංරන මනිස්ස ී විශාල පිරිසක් තාත්තයිපතේ දෙන්නෙක් පොලිස්් නිලධාරී හු කන් කෙටියෙන් අල්ලා බීසිකරන බලල් පැටෝකුමෙන් පිලරිස් ජීප්‍රලතිය තුළට දමාගත්හ විස්සර කළ නොහැකි හැඟීම් වලින් ගම නිහඩවිය ොල්ගස්්ටික කපල බේගමේ මොනවා හැදට ඇද්ද මොනවා හදන්න නැද්ද මට නිකමට මතක් වෙනවා අර ස්වර්ණමාලී ගැන කක්තිෙන් ස්වර්ණමාලි ගැන ගහක් කපලා චෛත්‍යයක් හදන එකක් ගැනතිෙන් රන්තෙෙනඹු ගහක් ගැන එක තියනවා මේ මං මේක කියන්නේ ඇයි දන්නේ නෑ. පොළගහි මේ ගහි සම්බන්ධයක් තියනවද මන්දන්නේ නෑ. මට මෙහම හිතනක තියන එක දැක්කම. ස්වර්ණ මාලි දෙවුදුව නුභ විසුව තැන ස්වර්ණ මොයවූ බුහමිය හෙළි කොටරුවින ස්වර්ණ මාලි චේතිය බඳවා මෙතන ස්වර්ණරිසුරු කොත් පැළඳීම තිරසර අර රන්තෙමුුළු ගහක් කපලක් එතන ස්වර්ණ මාලි චෛත්‍ය හදන්නේ රත්නවල්ලි කතාව තියෙන්න්නේ පොල් ගස්තිික කපලා මෙතන මොකක්ද හැදුවේ හැත්තා ලක්ෂයක් ලංකාවේ සමුෘ්ධ ලාබීන්ට මොක්ද වුණේ ොර කමලංකාවේ නැතිවුුණාද පොලීසිය නියත් නීතිය ක්‍රියාත්ම කරනවාද ඒ නීතිය හැමෝටම එකක් ද එකරටක් එක නීතියක් ද ඔබ සැමන් තිින් එකක් කන මිනිස්සුන්ගේ එක රාජභෝජනයක් කර මිනිස්සුන්ගේ ආහාර වලගෙන දන්නවාද ඔබ කුසගන්න ගැන දන්නවාද ඔබ බඩගින්න ගැ දන්නවාද ඔබ මිනිස් ජීවිතය ගැෙන දන්නවාද මට මේ කෙටෙකතාව ගැනතින් එක විවේචනයයි එතමයි මේ කෙටි කතාව මෙච්චර රහයිනං මෙච්චර කතා කරන්න පුළුවන්නන්. අමර කීර්තිගේ ස සෙසු කෙටිකතා මොනතරම් විශිෂ්ටයිද. අමර කීර්තිගේ හොඳ කෙටි කතාවක් නෙමෙයි මේක. ඇගේ මහා විසිස්ත කෙටි කතාතින. මේ කෙටි කතාව අ ලිගිකත්තුයේ නැති ප්‍රේමේ නැති ගමේ පොල් කර්නයවුන් ගැනු ගන්න ඕන කිය හිතපු. මේ කෙටි කතාව තෝරපු අයගේ වරදක්. මං ආසයක. mataga gan ketiqa leke mame gan ketiqaqa ketiqani ඒ ma pat gawa de ketiqa gan ma leti kini. I mangiqa. ඔබ සියරු දෙනාටම මේ සිංහල සාහිත්‍යය සහ භාෂාව පිළිබන්ධ උනන්දුවක් දැක්වීම සම්බන්ධයනොත් ඒ වගේම කොළඹ විශ් විද්‍යාලයේ මගේ ජේෂට ශ්‍රිෂ්්‍යයකු හැටියට ඉගන ගත්තු උපුෂාන්ත සන්නස්ගල මහතාගේ මේ අභිනව මේ ඉගැන්වීම ක්‍රියාවලියට සම්බන්ධවීම සම්බන්ධයනොත් ස්තුතියි ඒ වගේ මගේ කෙටිකතාව පිළිබඳ මේ පාඩමට ඔබ සහභාගිවීම සම්බන්ධයනුත් මගේ ස්තුතියි මුලින්ම පිරිනමන්නට කැමති. මේ කතාව හැත්තෑලක්ෂයෙන් එකක් කියන කතාව උසස් පෙළ සිංහල විෂයෙන් නිර්දේශය කෙටිකතා සංග්‍රහයට තෝරගත්තු වෙලාවේ මම කතාත්තුනක් යෝජනා කළා. මොකද මම මේ වෙනකොට කෙටිකතා සංග්‍රහයන් අටක් පල කරලා තියෙන නම එනි සංග්‍රහය මේ අවුරුද්ධිතාව සති දෙකකින් පලවෙන මගේ පලවෙනි කෙටිකතා සංග්‍රහය පලවෙන්නේ ඉක්දස් නමසය අනුවයි. එනිසා පලවෙනි කෙටිකතා සංග්‍රහය පලකරපු දිනය සල කලා බැලුවොත් මම මේ කටිකතා සංග්‍රහයේ ඔබේ උසස් පෙල කෙටිකතා සංග්‍රහයේ ඉන්න නිසංක විජේමාන්න වගේම කීර්ති වැලිසරගේ වගේ අයටත් වඩා කලින් කෙටිකතා පොත් පලකරපු කෙනෙක් එකින් අදස්න්න පොඩ්ඩක්වත් ඒද දෙෙනට වඩා හොඳ කෙටිකතාමන් ලියල තියෙනවායි කියනෙක ඉතිං ඔය කෙටිකතාවක් මගෙන් මේ කෙටිකතා සංග්‍රහයට ඔබේ කෙටිකතා සංග්‍රහයට තෝරද්දිී මට මුලින්ම එවැනික් තොර ගැනීමක් ගැන සලකා බලනොයි කියෙන පනිවිඩයකිව්වේ කොළඹ විශ්වවිද්‍යාලෙහි මහාචාර්ය අගලකඩ සිරිසුමන හාමුදුරෝ. එතකොට අගලකට සිරිසුමන හාමුදුරෝ කියන්නේ මට වඩා අවුරුදු කීපයක් ජේෂට උපුුල්ෂාද සන්නස්ගල මහතාට වඩා අවුරද්දක් දෙකක්. කනිිෂ්ට ශිෂ්‍යයේ කොළඹ විශ්වවිද්‍යාලයම ශිෂෙක් දැන්ක් මහචරවරක්. ඒවෙලා මම කෙටිකතා තුනක් යෝජනා කරා මගේ ඒ වෙනකොට පලව තිබුණ කෙටිකත්තාස්වංග්‍රහා හත්තකින්. ඒ කෙටිගතා මම යෝජනා කරපු තුනම තෝරත් නොකන්ඩ ප්‍රධානය හේතුවක් කැටියේට සඳාන් කලේ මේ යම් යම් ආකාරවලින් ලිංගිකත්ව පිළිබඳ. තේමා එකෙටිකතාවල තියනවායි කියලා උසස් පෙළ දරුවන් ඒවා ගැලපෙන්නේ නැහැයි කියලා හිතපු නිසා. ඇබැයි ඒ ඒ තියන ලිංගික ආදර සිද්ධි මම හිතෑ උසස් පෙල ඉගෙනගන්න වයසේ දරුවන්ට ඒ තරම් ආගන්තුක අදස් කියලා. කෝමහරි තෝර ගැනුනෙමේ හැත්තෑ ලක්ෂයෙන් එකක් කියන කෙටිකතාව මගේ බලවත් හකමැත්ත. සහිතව. හැබැයි මහචාරය අගලකට සිරිසුම න හාමුදුරු කේපු දෙයක් තමයි ග්‍රාමීය පසුබිමකින් එන දරුවන්ට මේ කෙටිකතාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකෙන් උන්වහන්සේ අදහස්කරේ හැබැයි දැනටත් උසස් පෙල ඉගෙනගන්න සමහර ගම්මානවල දරුදරයන්ට මේ ගශ්නගල පොල්කඩන අයගේ ජීවිතය වගේ දේවල් ටික් සමී පද්දැකම් විදිහට ඇති කියන එක වෙන්න පුලුවන්. නමුත් මම උසස් පෙල කරන කාලයෙ අපේ සමී පත්්දැකීමක් අදත්තයක එහෙමද කියලා මම දන්නේෑ මම උසස් පෙල කරන එක්දස් නමසය අසු හතේ. මේ කෙටිකතාවේ හැත්තෑ ලක්ෂය කියන යුදුම මම ඒකාලයේ පාවිච්චි කර ඒකාලයේ ඔය අ සමෘධි වගේ ආහාර මුද්දර ලාබී. ැ අ කූපන් පපොත් කියලත්තේ කාලක වූවා. ආණ්ඩුව සහනාධාර ලැබිය යුතු මට්ට මේ දුප්පත් අය ලක්ෂ හැත්තාවක් රටේ ඉන්නවායි කියලා විශ්වාස කරපු නිසා මේ කතාව ලියනොකොට මටවාය සෞුරුදු. විස්සයි මේ කතාව ලියවනේ එක්දස් නමසය අසවාටේ. හැබැයි මේ කතාව තෝරගද්ි හාමුදුරුවෝ අගලකට හාමුදුරෝගේ තර්කයකටක හේතුවක් තමයි මේක දිවිපව්‍යාප්ත ටි කතා තරගයක් දාශනම හසු අටේදී දින ලතිබුණා රුහුණු සාහිත්‍යය සංගමෙන් සංවිධානය කරපු. දීපව්‍ය අත්ත තරගක පලව නිස්ථානය දිනපු කතාවක් කියන කාරණය. තමයි ප්‍රධාන වශයෙන් උන්වහන්සේ සලකා බැලුවේ සහ මේ අත්දැකීම පශයෙන් ගත්තාම. නමුත් මම හිතනවා මීට වඩා කතාකීමේ කලාබාතින් ගත්තාම කතාකීමේ තාක්ෂණය පැත්තෙන් ගත්හම කෙටිකතාවක තියන චරිත සහ ඒ සඳර්භය ඒ වියෝහය පිළිබඳ කරන ගැඹුරු ගවේශණය සම්බන්ධෙන් ගත්තාම ඊට වඩා උග ගැඹුරු කතා මම පස්සේ ලියලා තියෙනවා සමාර එවැනි කතා උසස් පෙල ඔබේවායසේ තරුණ තරුණියන්ට ඒතරම් ආගන්තුක නොවන ඒතරම් සධාචාර සංස්කෘතික ප්‍රශ්නක් නැති කතාම ලියාතිබෙනවා නමුත්. මට පාලනය කරගත නොහැකි හේතු නිසා තෝරාගෙන තිබෙන්නේ මේ කතාවයි. ඉතිං මේ කතාවේ යමත් තියෙනව නම් ඔබට හදාල යුතු එය ඔබේ ගුරුවරු සන්නස්ගල මහත්මය වගේ අය යම්ය ආකාරවලින් එකට එල්ලඹෙ මේක යන ලියද්දි මට හිතුනු දේ තමයි. විශේෂයෙන්ම මේ ගස්නගල පොල්කඩන මිනිස්සුන්ගේ. ජීවිතය අ උසගස් කියන උසගස් නැගල පොල්කැඩීම කියෙ එක අනතුරට ලක්වෙමින් තිබුණ ඒකාලයේ විශේෂයෙන් අපේ ගම්පලාත කරුණෑගල මම කුරුණෑගල හොඳට මේ පොල් ගස් නැගීම මටත් නගින්න පුළුවන් ඇත්තටම ඒ හොඳට දන්න කෙනෙක්. එත් ඒකාලෙ තිබුණු දෙයක් තමයි මේ පොල්ලි කර්මාන්තය වේගෙන් නැගිල ඇවිල්ලා උසපොල් ගස් පරණ පොල් ගස් කපා දැමීම පිළිබඳ කාරණය වා එයවගේ විසාල පොල්ලු ඇතු කට්ටි කරලා ඉඩම් විදියට විකිනීම ව්‍යාපාරය විශාල වශයෙන් කුරුණණෑ කල දිශ්‍රික්කේ වයයිම පලාාතේ විශාල සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වනා. මෙන මේකට බොහොම තරුණ කෙනෙක් විදියට දක්කොපපු ප්‍රතිචාරයක් විදියට තමයි මේකෙටි කතාව හැඳින් විය හැක්කේ.